අයිබෝන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් එක් වී සිටින්නේ. රටේ ආන්දෝලනාත්මක අර්බුදකාරී මතවාද ගණනාවක් දෝලනය වෙන එහෙට මෙහෙට අදහස් ප්‍රකාශ වන අවස්ථාවකදී අද දවසේදී 360 සජීව සංවාදයෙන් අපි කතා බහ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා සමග අයිවන් ක්ලබ්තුමා පිළිගන්නවා. නැවත වතාවක් මන්ත්‍රීතුමා විදිහට ඔබ හඳුන්වන්නට සිද්ධ වෙන්නේ. නීතිඥවරයෙක් නිසාත් අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මම හිතන වඩාත් පහසුවෙන් සංවාද කරන්නට හැකියාවක් ලැබේවි කියලා ජනතාවට වඩාත් පැහැදිලි අදහසක් ලබා ගැනීමට දැන් අද නිකුත් වෙච්ච අතුරුතහනම් නියෝගයත් එක්ක 12 වෙනිදා දක්වා අග්‍රාමාත්‍ය ධුරේ සාමාත්‍ය මණ්ඩලය ඒ දුර අත්හිටුවන්නට තාවකාලික අත්හිටුවන්නට ගත තීරණයත් එක්ක ජනතාව හැම කෙනෙක්ගෙම දැන් ඔළුවේ තියෙන මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ඔබතුමන්ලා තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සඳහන් කරා 113 නැතත් අපි ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද? සුළුතර ආණ්ඩුවක් විදිහට අපි ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා කියන තර්ක ඉදිරිපත් කරා. නමුත් අවසානයේදී අධිකරණය දීලා තියෙන මේ වගේ තීරණයක් මොකක්ද මේ සිද්ධ වෙන්නේ? කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ? නෑ, සාමාන්‍යයෙන් දැන් මේ කාරණය පිළිබඳව ඇත්තටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122 අත්සන් කරලා ඔවුන් පෙන්වා දීලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත අග්‍රාමාත්‍යවරයෙක් නෙවෙයි මෙතන ඉන්නේ කියන කාරණය. ඒකෙදී ඔවුන් පැහැදිලිව සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ක්‍රියාදාමය කෝරන්ට ආඥාවක් කියලා අපි කියන්නේ බලයක් නැහැ කියන තත්ත්වය පදනම් කරගෙන දාන ආඥාවක් රිට්ටාඥාවක් ඉල්ලන එක. එතනදී ඔවුන් ඒ සම්බන්ධව පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 බලය සහිතව කාරණයක්. එතකොට ඒ මත තමයි මේ තීරණය ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි තීන්දුවක් ලබා දෙන්න නීතිඥවරයෙක් විදිහට මම දකින්නේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන කටයුත්තක් සම්බන්ධව ව්‍යවස්ථාදායක කටයුත්තක් සම්බන්ධව සාමාන්‍යයෙන් අභියාචනා අධිකරණයට අපි යන්නේ නැහැ. අභියාචනා අධිකරණයට සාමාන්‍යයෙන් නීති තර්කයක් තියෙනවා අධිකරණ බලයක් නැහැයි කියන. ඒ සාමාන්‍ය යා යුත්තේ ශ්‍රේෂ්ඨ අධිකරණයට. නමුත් කෙසේ වෙතත් මෙතනදී මේ සියලු දෙනාම ගිහිලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ දැනටපත් වී ඉන්න අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් අමාත්‍යවරුන්ට බලයක් නැහැ කියන කාරණය මත. ඒ අනුව තමයි තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරය දැරීම සහ අග අමාත්‍ය ධුර දැරීම 12 වෙනිදා දක්වා තාවකාලිකව අත්හිටවල තියෙනවා. සමස්යක් වශයෙන් දැන් සමහර මාධ්‍යවල මම දැක්ක මේ කැබිනට් මණ්ඩලය නීති විරෝධී අගමැති නීති විරෝධී ඔවුන් ඉවත් විය යුතුයි කියන තීරණය දීලා තියෙන කියලා. එහෙම තීරණයක් දීලා නැහැ. දැන් දීලා තින්නේ ඔවුන් ක්‍රියා කරන එක යම් කාලවකවානකට 12 වෙනිදා දක්වා නතර කරලා තිබෙනවා. ඒතර මේ කාරණෙත් එක්ක ඊළඟට දැන් මම දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා පොත්පත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ කාර්යභාරය පිළිබඳව එතුමා සහ අනිකුත් සියලු දෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණේ දැන් හෙට ගිහිල්ලා ඒ සම්බන්ධව ඉදා උදේම මේ ක්‍රියාදාමයේ බාර දුන්නාම අපිට කියන්න බෑ හෙටම මේ සම්බන්ධව තීන්දුවක් එයි කියලා. සමහරවිට අනිද්දායම් තීන්දුවක් දෙන්නත් ඉඩ තියෙනවා, නැත්නම් දවස් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ගන්නත් ඉඩ තිබෙනවා. මොකද හේතුව දැන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිංශකාරතුමා ඇතුළු විංශකාරවරුන් 7 දෙනෙක් හෙට ඉඳලා අර පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධව තියෙන නඩුවේ කටයුතු සම්බන්ධව සිද්ධ වෙනවා 4-5. ඉතින් මේ කාරණා බලපුවාම තවත් විංශකාරවරුන් පත් කරන්නේ කෙසේද කියන කාරණය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මෙය තව දින කීපයක් යන්නත් ඉඩ තිබෙන තත්ත්වයක් තිබෙන්නේ. එතකොට මේක තමයි දැනට තියෙන ස්ථාවර තත්ත්වය. ඉතින් දැනට අපිට ලැබී තිබෙන තොරතුරුත් එක්ක නීතිපතිතුමාගේ යම් මතයක් විමසීම අධිකාර ජනාධිපතිතුමාගේ කාර්යභාරයක්. අද අවස්වරුවේ එතුමා නීතිපතිතුමාව ගෙනලා කතා කරපුවා. නීතිපතිතුමාගේ අතට තවමත් ඒ නඩු තීන්දුවේ කොපියක් ලැබිලා තිබුණේ නැහැ. ස්ථාවරව ඒ ගරු විංශකාරතුමාලා අත්සන් කරපු. ඒ නිසා එය අතට අරගෙන තමයි ඊළඟට තීරණය කළ යුත්තේ නීතිපතිතුමාගේ මතය කුමක්ද කියලා ජනාධිපතිතුමා තීරණය කළ යුතුයි. ඊට අමතරව තවත් විශේෂඥ නීතිඥයන්ගෙන් අදහස් අරගෙන කොහොමද ඊළඟට ක්‍රියා කළ යුතු වන්නේ කියන කාරණය පිළිබඳව දැනට අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මොකද හේතුව දැන්
තියෙන ආණ්ඩු සමාරකට්ටි තර්ක කරනවා දැන් තව අග්‍රාමාත්‍යවරයෙකුට දිවුරුම් දෙන්න ඉඩ දෙන්න කියලා. එතකොට තව අග්‍රාමාත්‍යවරයෙකුත් තව කැබිනට් මණ්ඩලයකට දිවුරුම් දුන්නාම අග්‍රාමාත්‍යවරු දෙන්නේ කැබිනට් මණ්ඩල දෙකක්. බැරි වෙලාවත් අපි නිකමට කල්පනා කරමු 12 වෙනිදා තිබෙන ඊළඟ නඩු දිනයත් එක්ක ඊළඟ කාරණා ටික ඉස්සරහට යනකොට බැරිලාවත් එයින් යෝජනා කරොත් මේ හිටපු කට්ටියට තමයි බලය තියෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් ඉන්න අලුතෙන් පත් කරන කට්ටිය සම්බන්ධව තවත් ප්‍රශ්නයක් උද්ගත වෙනවා. ඒ නිසා ඊටාම බුතෝ කොටික ප්‍රශ්නයක් තියෙන නීතිමය පිළිබඳ විශාල ගැටලුවක් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක්. ඒ නිසා බොහොම කල්පනාකාරීව අධිකාර ජනාධිපතිතුමා තීන්දුවක් ගනී කොහොමද ඊළඟට ඒක සාකච්ඡා කරන්න කියලා දවසත් එක්සත් ජාතික පක්ෂත් සමඟ සාකච්ඡා කරා. දැන් හෙට නැත්තම් අනිද්දා තිබෙන කාරණයේදී ශේෂාධිකරණයේ සමල්ලාවට කාරණා දෙකක් සිද්ධ කරන්න පුළුවන්. එකක් මේ දීලා තියෙන තහනම් නියෝගය ඉවත් කරන්න ශේෂාධිකරණයට බලය තිබෙනවා. ඒ අනුව එහෙම සිද්ධ වුණොත් නැවත ආපහු වර්තමාන අග්‍රාමාත්‍යවරයාත් කැබිනට් මණ්ඩලයත් එහෙමම රඳාපවතින. එතකොට එහෙම නැතුව මේ අභියාචනාධිකරණයේ තීන්දුව අනුමත කරන්න තිර තියෙනවා. එහෙම වුණොත් ඒ කියන්නේ යම් ඉන්ටර්ම් ඕඩර් එකක් දෙන්නේ නැතුව නැත්නම් අතුරු තහනම් නියෝගයක් දෙන්නේ නැතුව මේකම ක්‍රියාත්මක කරන්න ඉඩ තියෙන තත්ත්වකුත් තියෙනවා. දෙපැත්තක් මම මේ කතා කරන්නේ. එහෙම වුණොත් මේ කැබිනට් මණ්ඩලයට තවදුරටත් දුර දැනීමේ හැකියාවක් නැහැ මේ තියෙන වාතාවරණයත් එක්ක. ඒ නිසා මම හිතන්නේ එතනින් පස්සේ තමයි ඊළඟට තීන්දුවක් ගත යුත්තේ ජනාධිපතිතුමා කොහොමද ඊළඟට එතුමා ක්‍රියා කරන්න කියලා. ඉතින් මම හිතන්නේ මේක තමයි තියෙන උපතෝකොටික තත්ත්වය. ඒකත් එක්කම දැන් අනික් කාරණේ තමයි පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධව ඒ නඩුව 4 5 6 දවස් තුනේ අහන්න තීරණය කළා තියෙනවා. එහි තීන්දුව සමහරවිට 7 හම්බෙයි කියලා සමහර කට්ටිය කියනවා, සමහර කට්ටිය කියනවා 10 වෙනිදා හම්බෙයි කියලා. ඒතකොට බැරිලාවත් එයින් තීන්දුවක් දුන්නොත් පාර්ලිමේන්තුව විසිරවලා කියලා. එතකොට අපි එක පැත්තක් හිතමු, විසිරලා කියලා තීන්දුවක් දුන්නොත් මේ පත් කරපු කැබිනට් මණ්ඩලය වළංගු වෙනවා. මොකද හේතුව අර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා ඇරීමේ තීන්දුව දෙන්නේ 9 වෙනිදා. 9 වෙනිදා තමයි මේ කැබිනට් මණ්ඩලය අලුතෙන් කැබිනට් මණ්ඩලයක් විදිහට පත් කරන්නේ. ඒතකොට ඒ කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමා දාන්නේ කැබිනට් මණ්ඩලයේ පමණයි, නියෝජ්‍ය අමතර රාජ්‍ය අමතර දාන්නේ නැහැ. එතුමා ඒ විසිරුවා ඇරීමේ නියෝගය නිකුත් කළා. එතුමා කියන්නේ ඡන්දයක් තියෙනවායි කියලා ජනවාරි ඔබ දන්නවා මම හිතන්නේ දින ටික දාලා තිබුණා 25 වෙනිදා විතර ඡන්දයක් තියෙන විදිහට තමයි එතුමායි ගැසට් පත්‍රේ නිකුත් කරේ. ඒතර බැරිලාවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නොත් මේ විසිරවීම සම්බන්ධව තියෙන தත්ත්වය පිළිබඳව එතකොට ජනාධිපතිතුමා ගත්ත තීන්දුව හරි කියලා තීන්දුවක් ආවොත් ජනාධිපතිතුමා ගත්ත මේ කැබිනට් මණ්ඩලයේ පත් කිරීම නිවැරදි වෙනවා. එතනින් පස්සේ තමයි මේ 122 කතාව එන්නේ. ඒ නිසා එතකොට එහෙනම් තව දින ගණනාවක් මේ අලුත් ගැසට්යක් ගහන්න මේ කවද්ද තියෙන්නේ කියලා. එතකොට ඒ ක්‍රියාදාමය එහෙම යනවා. එතකොට ජනාධිපතිතුමා ගත ක්‍රියාමාර්ගය නිවැරදි නම් මේ කැබිනට් මණ්ඩලයත් සිටිනවා, මේ අග්‍රාමාත්‍යතුමත් සිටිනවා. හැබැයි බැරිලාවත් ඒක විසිරුවා හැරීම නීති විරෝධී කියලා ආවොත් එහෙනම් නැවත ආපහු අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ ක්‍රියාදාමය යන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි දැනට තියෙන නීතිමය වාතාවරණය මම දකින ඇහින්. මතේ දැන් අනිත් පැත්තෙන් දැන් කොහොම හරි මේ නීතිමය කාරණු කාරණා නිවැරදිව නිසි අනුපිළිවෙලට සිද්ධ වෙනකන් රට යන්නත් ඕනනේ. රටේ වැඩ කටයුතු සිද්ධ විය යුතුයි. එතකොට ඒ රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන වැඩ කටයුතු වලට මේකෙන් බාධාවක් සිද්ධ වෙලා තියෙනවද? ඒක කොයි මට්ටමටද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් ඒක ගැටලුවක් නැද්ද රටේ අනිකුත් කරුණු කාරණා ටික ඉස්සරහට යන්න? ඔව්, දැන් රජයක් අග්‍රාමාත්‍යවරේ කැබිනට් මණ්ඩලයක් නැතිනම් දැන් හෙට තිබිච්ච කැබිනට් මණ්ඩලය දැන් తాවකාලිකව නතර වුණා. එතකොට කැබිනට් මණ්ඩල තීරණ ගැනීම සම්පූර්ණයෙන් නතර වෙනවා. හැබැයි එදිනෙදා වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. මොකද දැන් අමාත්‍යංශ ලේකම්වරුන්ට තමයි බලය තිබෙන්නේ. ඒ වගේම සියලුම අමාත්‍යංශ දැන් ඉබේම පවරා ගැනීමක් සිද්ධ වෙනවා ජනාධිපතිතුමාට. කැබිනට් මණ්ඩලය යම් ස්ථාවර නැත්නම් අඩක් තත්ත්වකට පත් වුණාන් පස්සේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්. ඒ නිසා දැන් සියලුම අමාත්‍යවරුන්ගේ බලය ජනාධිපතිතුමා අතට එනවා. ඒ ජනාධිපතිතුමාතේ තියෙන අමාත්‍ය මණ්ඩලවල සියලුම අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවල කාර්යභාරය ජනාධිපතිතුමාගේ ලේකම්තුමා, ජනාධිපති ලේකම්තුමාගේ නායකත්වයෙන් ඒ අමාත්‍යංශවල ලේකම්වරු හරහා ක්‍රියාත්මක කිරීමේ බලය ලැබෙනවා. හැබැයි දිල්ක මේක වැඩි කාලයක් කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි ඔබ කිව්වා වගේ.
රට ඇතුලේ ඉතාම අස්ථාවර තත්ත්වයක් ඇති වෙමින් තිබෙන්නේ. එතකොට මේ අස්ථාවරත්වය මේ නඩු තීන්දුව මේ නඩු ක්‍රියාකාරකම් මත ඇති වෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජනාධිපතිතුමා විදියට යම් ස්ථාවර තීන්දුවක් ගත යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. හොඳයි, දැන් හෙට පාර්ලිමේන්තුවට යනවද? හෙට පාර්ලිමේන්තුව නෑ, අනිද්දා පාර්ලිමේන්තුව. ඔව්, පස්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්නට නියමිත වෙලා තිබුණා. දැන් අතුරු සම්මත ගිණුමක් කැබිනට් එකේ අනුමත කරගත්තා. එතකොට ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එතනින් එහාට ඒ කටයුතු සිද්ධ විය යුතුයි. ප්‍රතිමල්ල පාර්ලිමේන්තුව පහුගිය කාලේ පුරාවටම වර්ජනය කිරීම සිද්ධ කළා. දැන් ඉදිරි දිනේදී ඔබතුමන්ල පාර්ලිමේන්තුවට යනවද? කොයි විදිහට ඒ කටයුතු සිද්ධ වෙන්නේ? අර අතුරු සම්මත ගිණුමට එතනින් එහාට මොකක්ද සිද්ධ වෙන්නේ? දැන් අතුරු සම්මත ගිණුම ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා, සම්මත වුණා. දැන් ඊළඟට තියෙන්නේ ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. එතකොට ඒ අතුරු සම්මත ගිණුමෙන් අපි ඉල්ලන්නේ ඉදිරි මාස 4ක, ඒ කියන්නේ ජනවාරි මාසේ ඉඳලා අප්‍රේල් මාසය දක්වා රටේ ඒකබද්ධ අරමුදලින් මුදල් වෙන් කිරීම සඳහා අවශ්‍ය වන බලය. එතකොට ඒ බලය ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධව අමාත්‍යවරයෙක් විසින් මේ ඉදිරිපත් කළ යුතුයි මුදල් ඇමතිවරයා විදියට. දැන් අද වෙනකොට තත්වය මුදල් ඇමතිවරයෙකුත් නැහැ, ඇමතිවරු සම්පූර්ණයෙන් යම් සීමා කිරීමට ලක් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඊළඟට කරන්න තිබෙන දේ තමයි අතරම දැන් හෙට අපි උදේ අපේ කණ්ඩායම රැස් වෙනවා, අපේ මන්ත්‍රීවරුන් කණ්ඩායම. ඉදිරින් තීන්දුවක් ගන්න හදන්නේ අපි කොහොමද ඊළඟට ඉදිරි ක්‍රියාමාර්ග ටික ගන්න කියලා. ඉතින් ඒ තීන්දුව මත තමයි බදාදා අපි පාර්ලිමේන්තුවේ යනවද නැද්ද කොහොමද කියලා කාරණේ තීරණය වෙන්නේ. මොකද බදාදා තිබෙන්නේ ආපහු නැවත විශ්වාසභංග යෝජනාවක් හා සමාන යෝජනාවක් ඇවිල්ලා තිබුණා වෙනත් විදිහකට. ඉතින් මම හිතන්නේ මේ යෝජනා ගන්නවක් දැන් දවස ගානෙමින් ඉන්නෝ. ඉතින් ඒ එක යෝජනාවකට පරස්පරයි තව යෝජනාවක්, තව යෝජනාවකට පරස්පරයි තව යෝජනාවක්. මේ විදිහට ගත්තම විශ්වාසභංග යෝජනා එක දවසේ එක එක දවසේ එක එක විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි පාර්ලිමේන්තුවේ තිබෙන සම්ප්‍රදාය තමයි යම් කාරණයක් වෙනුවෙන් එක විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරපුවාම ආපහු තව මාස 6කින් තමයි ඒ සම්බන්ධව තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ එතනත් දැන් යම් අරබුදකාරී වාතාවරණයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් මම නම් යෝජනා කරන්නේ පුළුවන් තරම් ඉක්මනින් අතිගරු ජනාධිපතිතුමා යම් තීන්දුවක් ගත යුතුයි. හැබැයි මේ තීන්දුව ඔබ දන්නවා පාරේ දැන් දෙගොල්ලක් රණ්ඩු වෙනවා. කට්ටියක් මැතිවරණයක් ඉල්ලමින් රණ්ඩු වෙනවා, කට්ටියක් අපිට බහුතර බලයක් තියෙනවා, අපිව ආණ්ඩුව ලබා දෙන්න කියලා රණ්ඩු වීමක් තිබෙනවා. ඉතින් මේ ගැටුමේ අවසානයේ කොයිතරම් තත්වයකට පත් වේද කියන එකයි මෙච්චර කාලයක් ලේ හැලීමක් සිද්ධ වුණේ නැහැ. දැන් තත්වය තව ටිකක් බරපතල වෙලා තිබෙනවා. ඒ වගේම යම් යම් ප්‍රදේශවල මේ ගැටීම්කාරී තත්ත්වයන් වර්ධනය වුණොත් ඉතාම දරුණු තත්වයකට මේ රට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම නම් යෝජනා කරන්නේ හැම වෙලාවෙකම මේ පක්ෂ සියල්ලම එකතු කරලා යම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රමවේදයක් ඇතුව අපිට හදාගන්න පුළුවන් නම් ඉදිරි මාස 6ක විතර කාලය තුළත් අපිට යන්න මේ රණ්ඩු සරවල් ටික බේරගන්නකම්. නැත්නම් මොකද මෙතන අර්බුද ගන්නාවක් තියෙනවා. මොකද එක ආණ්ඩුවක් ආපු ගමන් ඉදිරින් පස්සේ පටන් ගන්නවා ගම් ඇතුලේ ඊළඟට ඒගොල්ලෝ පෙළපාලියන්න පටන් ගන්නවා, ප්‍රතිඥාපත්තු කරන්න පටන් ගන්නවා, මිනිසුන්ට ගන්න පටන් ගන්නවා. මේවා විශාල වශයෙන් ඇති වෙන්න පුළුවන් එක පැත්තක. මේ දෙපැත්තෙම මේ ප්‍රශ්නය අර්බුදේ තියෙනවා දෙපැත්තෙම. ඒ නිසා අධිකරණ ජනාධිපතිතුමා විදියට යම් ස්ථාවර වැඩපිළිවෙලකට යා යුතුයි. මේ වෙලාවේ සියලුම පක්ෂත් එක්ක සාකච්ඡා කරලා එක පක්ෂයක් දෙකක් එක සාකච්ඡා කරලා යන තීන්දුවකට නෙවෙයි මං හිතන්නේ අපි ආයුත්ති කියලා බලන්නේ. මොකද අපිට වැදගත් වෙන්නේ දෙල්ක මේ රටේ ඉදිරි කාලවකවානුව තුළ. මොකද මිනිස්සු ඔක්කොම දැන් සියලු දෙනාට බයිනවා, නායකයන්ට බයිනවා, දේශපාලඥයන්ට බයිනවා, මොකද්ද මේ කරන්න කියලා අහනවා. 225 දෙනාටම බයිනවා, ආයි ඡන්දයක් දෙන්නේ නැහැ කියලා මිනිස්සු කොටසක් කියනවා. අපි මේවා නොදන්නව නෙවෙයි, මිනිසුන්ගේ හඬ අපිට හොඳට ඇහෙනවා. ඒ නිසා බුද්ධිමත් විදියට අපි කල්පනා කළ යුතුයි. අන්තවාදී ලෙස කල්පනා කරලා තීන්දු ගන්න බෑ දැන් රටේ. අන්තවාදය අපි දුරින් දුරු කරනවා වගේම රටට වෙනුවෙන් ඔබ දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි, ඔබ බලන් ඉන්නේ මොකද්ද ඊළඟට සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි දේශපාලඥයෝ විදියට අපිත් බලන් ඉන්න මොකද්ද අපි ඊළඟට කළ යුත්තේ කියලා. අපි අන්තවාදී වෙනව නම් දේශපාලඥයෝ විදියට මම හිතන්නේ අපි මේ රටට යම් ආදරයක් නැහැයි කියන එකයි මට තේරෙන්නේ. නිසා මම කල්පනා කරේ ඉගෙන ගත්ත කෙනෙක් විදියට, ඒ වගේම යම් අන්තවාදී අදහස් දරන්නේ නැතුව මධ්‍යස්ථ මතධාරීක් විදියට කටයුතු කරන කෙනෙක් විදියට මම හිතා මම මෙලිම කල්පනා කරන්නේ රටට
අවශ්‍ය කරන ක්‍රියාදාමය අපි බොහොම සංවේදීව කල්පනා කළ යුතුයි කියලා. මොකද හේතුව මෙතන ඉතාම අන්තවාදී අන්ත ඒකාන්තික කට්ටියක් කියනවා කොහොම හරි ආණ්ඩුවක් අරගන්න ඕනේ, ඡන්දයක් තියාගන්න ඕනේ, මහන්සි වෙන ඕනේ ඡන්දයක් තියන්න. සමහර කට්ටිය කියනවා නෑ නෑ ඡන්දයක් තියමු, ජනාධිපතිවරණයක් ඉස්සලා තියමු, නැත්නම් ජනාධිපතිවරණේ මහමැතිවරණේ ඉස්සලා තියමු, තියලා තවම ඒක කරමු, නැත්නම් මාස 6ක් ඉස්සරහට යන්න දෙන්න, මාස 6න් අපි එකක් තියමු කියලා කියන කට්ටියක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ පක්ෂ ටික දැන් ඔක්කොම දැනට බලයේ තියෙන එකම එක පුද්ගලයා ගතේ පමණයි. ඒ ජනාධිපතිතුමා ගතේ පමණයි සියලුම බලය දැන් ඒක රැස් වෙලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිතුමා ඉතාම බුද්ධිමත් ලෙස අදත් අපිත් එක්ක සාකච්ඡා කළා. එතුමා බොහොම සංයමයෙන් මේ කරුණ ගැන බලමින් කතා කරන විදියක් අපිට තේරෙන්නේ. ඒ නිසා එතුමා ගත තීන්දුව සමහර ලාවට ඇති වුණු තත්වයන් එක්ක රට යන්න තිබිච්ච භයානක තත්වකින් ගලව ගන්න එතුමා ගත තීන්දුවක් තිබුණා, තීන්දුව ගන්නාවක් තිබුණා. ඒ වගේ පරස්පරතාවයන් තියෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිකුත් විනිශ්චයාධිකරණ දුන්න තීන්දුව සම්බන්ධව ජනමතය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න ගන්නාවක් තියෙන පුළුවන්. කෙසේ වෙතත් අපිට කාටවත් දොස් කියන්න විදියක් නැහැ. අපි සියලු දෙනාම හරියට සාකච්ඡා කළා සංයමයෙන් මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වන කටයුතු ටික තමයි අපි කළ යුත්තේ කියලා මම විශ්වාස කරනවා. හොඳයි, ඒ ගත තීන්දුව තීරණ සහ ඇයි ඒ වගේ තීන්දුව තීරණ ගත්තේ, එහෙම ගන්න හේතුුනේ කියන කාරණය පිළිබඳවත් අපි කතා කරන්න ඕන. අපි කෙටි විරාමයකට යන්නට අවශ්‍ය විරාමයෙන් අනතුරු අපි අලුත් හමු වෙනවා 300ට සජීව සංවාදයේ. බැලිටෙක් වන තුන්සර සජීව සංවාදයේ සමගින් ඔබතුමා කියපු කාරණා සහ අද දීපු අධිකරණය විසින් දීපු තීරණයත් එක්ක මේ කාරණා සමහර දැනගෙන හිටියද කියලාත් හිතනවා. කුමාර වෙල්ගම මහත්මයා පසුගිය දිනකදී මේ වගේ අදහසක් ඉදිරිපත් කළා. උඩට ගිහිලා ඉතින් බලලා ඉවිල්ල කියන්න බෞතරේ නැති බව ඇත්ත. පිළිගන්න නැතු ඒක දැන් පිළිගන්නේ වෙනවනේ. ඉතින් ජනාධිපතිතුමා තේ තියෙන ජනාධිපතිතුමා මම හිතන්නේ මොකක් හරි ස්ථිර විසඳුමක් දෙයි. මොනවා මේක? මම කොහොමද දන්නේ? මම ජනාධිපති මේ ආගමතිවරයා ඉවත් කළා, යලිත් අලුත් ආගමති කෙනෙක් පත් කරයි. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් දැන් බහුතරේ නැත්තම් පාර්ලිමේන්තුවේ යම් කේදේ සිද්ධ වෙයි කරන්න වෙනවද නේ? ඒ සිද්ධ වෙයි මං හිතන හැටියට. නැත්තම් ඉතින් ලොකු අර්බුදයක් නේ. ඔබතුමත් හිතිය මතේ යන්තම් අන්තිමට ජය ගන්න වගේ හදන්නේ. ඔබතුමත් කියන්නේ බහුතරේ නැතුව මේක කරන්න බෑ කියලා. ඔය බොහොම කනගාටුයි මං කියනවා. ඉතින් මගේ මං කියපු දේ ජය ගත්තයි කියන එක කියන්නේ බොහොම කනගාටුයි. එතුමා මේ කියන කාරණය සහ ආගමැතිවත් කළ තව ආගමැතිවරයෙක් පත් කරන්න වෙයිද කියන එකට එතුමා දෙන පිළිතුරත් එක්ක ඔබතුමා මොකද හිතන්නේ? නෑ, ඇත්ත ඇත්ත කතාව ඒක කාරණයක් විදිහට සත්‍යයි. හැබැයි ඔබ දන්නවා මං හිතන්නේ පෙරේද පළමුදා විතරන කල් පාර්ලිමේන්තුවේ දැන් පළවෙනි කාරණේ තමයි මේ ගෙනාපු හැම විශ්වාසභංගයකම හඬින් හෝ නැත්තම් අතෝසවා හෝ නමින් ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ආණ්ඩුවට විරුද්ධව 122. හැබැයි නව ආණ්ඩුවක් හදන්න අලුතෙන් පත් කරන අගමැතිට සහාය දෙනවායි කියලා කිසිම කෙනෙක් කිව්වේ නැහැ. ඒක TN එක කිව්වෙත් නැහැ පෙරේදා වෙනකල්. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ කිව්වෙත් නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ තවමත් බහුතර බලය පාර්ලිමේන්තුවේ පක්ෂයකට හෝ කණ්ඩායමකට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තුමාට කියලා 103ත් 102ත් 101ත් අතර තමයි පහුගිය සතිය වෙනකොට තිබුණේ. එතකොට දැන් ඊට පස්ව වසන්ත සිරනායක මහත්මයාත් ඒ පැත්තට ගියයින් පස්සේ ඊළඟට පෙරේදා වෙනකොට දෙමළ ජාතික සන්ධානය, දෙමළ රාජ්‍ය පක්ෂය මේ කට්ටිය එකතු වෙලා ලිපියක් දුන්නා. ඒ අය එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන්නා වූ ඕනෑම කෙනෙකුට ඒ අයගේ සහයෝගය ලබා දෙනවා. මෙතනින් තමයි සම්බන්ධ වෙන්නේ නැහැ, නමුත් සහයෝගය ලබා දෙනවා. සහයෝගය ලබා දෙනවා කියලා. එතකොට එකකින් අදහස් කරේ එතකොට 117ක් දක්වා පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරනු ලබන පුද්ගලයා වෙනුවෙන් කවුරු හෝ ඒ වෙනුවෙන් ඔහුට සහාය දෙන්න උන් සූදානම් කියලා. එතනින් පස්සේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කුමාර වෙල්ගම් මහත්මයා ඔය කතා කරන්නේ ගිය සතියේ. ඉතින් 122 ලැබුණ පළියටම අපිට කියන්න බෑ ඒ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලා. නමුත් අපි දැන් තේරුම් ගත යුතුයි පෙරේද විතර ඉඳලා දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙනවා. හරි, එතකොට ඒ ක්‍රියාදාමය තුළ පුළුවන් එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජාතික සන්ධානයත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න. එතකොට ඒ ක්‍රියාදාමයට තමයි දැන් ඊළඟට ඇවිල්ලා තිබුණේ. හැබැයි ඒ මත තමයි දැන් ඊළඟට මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනිහිල්ලා මේ නඩු කටයුත්තකට දැන් ආපහු සම්බන්ධ වුණා. එතකොට දැන් ආපහු තියෙන්නේ නඩු කටයුතුත් එක්ක දැන් යන තත්ත්වය පිළිබඳව ආපහු දවස් දෙකක් බලන්න සිද්ධ වෙනවා. අම්මයි මොකද හේතුව දැන් හෙට
ගීල මහින්ද රාජපක්ෂ මහත්තයා අතුරු මේ ආණ්ඩුව වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනාව නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරන ලබන පෙත්සමත් එක්ක තව දවස් දෙකක් මේක ඉස්සරහට තල්ලු වෙනවා. ඒ නිසා තමයි මේ අද දුන්න නියෝගය මත තවදුරටත් මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ තත්ත්වයකට පත් වෙන අනේ කාරණේ නිසා. දැන් අපිට අර තිබෙන ප්‍රශ්නේ මම ඔබට කලින් කිව්වා වගේ වර්තමාන කැබිනට් මණ්ඩලය යම් ඔවුන්ගේ දූරදැරීම යම් කිසි ප්‍රමාණයකට නතර කරමින් දුන්න තීන්දුවට විකල්පයක්ද ආපහු නැවත කැබිනට් මණ්ඩලයක් පත් කිරීම. එතකොට ඔවුන්ට දෙන්න තියෙන තීන්දුවකින් බැරිලාවත් අපි හිතමු තව දවස් දෙක තුනකින් කතා කරලා කිව්වොත් එම නැහැ, එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් මේක මේ තීන්දුව අපි ගණන් ගන්නෑ, මේක පැත්තකට විසි කරනවායි කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට කැබිනට් මණ්ඩල දෙකක් අගමැතිවරු දෙන්නේ. ඉතින් මේක තමයි දැන් තියෙන අලුත් තත්ත්වය. මේ අද දුන්න තීන්දුවත් එක්ක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක යම් නීතිමය වශයෙන් යම් කල්පනාකාරීව කල්පනා කරලා බලන ඕනේ. ඒක තමයි එහෙම කරන්න ගියොත් තමයි දිල්ක වෙන්නේ රට ඇතුලේ විශාල අර්බුදයක් නැවත මතුවෙනවා. දැන් මේ තත්ත්වයට මේ තැනට රට තල්ලු වෙන්න සහ මේ දේශපාලන වාතාවරණය මෙතනට එන්න බලපාපු හේතු කාරණා වෙච්ච කරුණු කිහිපයක්ම තියෙනවා. ජනාධිපතිවරයා විසින් ගත්ත තීන්දුව తీරණ කිහිපයක්ම පසුගිය දිනවලදී දැන් ජනාධිපතිවරණයෙන් එතුමාට ලැබිච්ච 62 ලක්ෂයක් ඡන්ද, ඒ ඡන්ද පදනම ඒ වැඩි කොටස තියෙන එක්සත් ජාතික පක්ෂයට. එතන තමයි එතන ඡන්ද ලක්ෂ 50ක විතර ඡන්ද පදනමක් තියෙනවා කියලා ඊට පස්සේ මහමැතිවරණදී ඕන් පෙන්නන. එතකොට ඊට පස්සේ TNA සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් ඒ ජනාධිපතිවරයාට ලැබෙනවා. ඒතර ඒ ජනපදනමට තමයි අභියෝග කරමින් තමයි ජනාධිපතිවරයා යම්කිසි තීන්දුවක් ගත්තේ. ඒක ඒ කාරණේ තමයි ඔවුන් දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ. ජනාධිපතිවරණේ අපේ ඡන්ද තමයි ලැබුණේ. අපේ ඡන්ද වලින් පත් කරපු ජනාධිපතිවරයා අපිට අපේ ජනවරමට පයින් ගැහුවා කියන කාරණේ. ඒක ඒ පැත්තෙන් ගත්තොත් ඒ කාරණාව සාධාරණයි කියලා යෝජනා කරොත් ඔබතුමා මොකද හිතන්නේ? ඒක ඇත්තටම බැහැර කරන්න පුළුවන්ද ජනාධිපතිවරයාට ඒ ජනපදනම ඒ නෑ, එතුමන්ලගේ පැත්තෙන් ගත්තොත් ඒක සාධාරණයි. මොකද හේතුව එතුමන්ලා කල්පනා කරනවා අපින්ද තමයි ජනාධිපතිතුමා ජනාධිපති පුටුවේ ඉඳගත්තේ කියලා. හැබැයි මතක තියාගත්තොත් අනික් කාරණේ තමයි එක්සත් ජාතික පක්ෂයට තමන්ට කියලා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැරිවීම නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව අනෙක් පැත්තට අරගෙන ඒ අපේක්ෂකයාව පෙන්නලා සමස්ත ජනතාවගේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ තනියම අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණා නම් ওই තත්ත්වය තියෙන්නේ නැහැනේ. ඇත්ත කතාව එහෙනම් ඉතින් එක්සත් ජාතික පක්ෂෙන් කවුරු ඉදිරිපත් කරන්න බෑ. දිනන්න බැරි ඉඳනේ මදුරා ශෝභිත නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ඔවුන් මේකේ මූලිකත්වය අරගෙන එක්සත් ජාතික පක්ෂය අනිත් පක්ෂ ඔක්කොම එකතු කරගෙන මේ ගිය ගමනන්නේ මේ තියෙන්නේ. ඇතනම් මෙහි ගාමක බලය තමයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය. ඒක අපිට අමතක කරන්න බෑ. නැතු එක්සත් ජාතික පක්ෂ තනීම වෙලා ගත්ත බලයක් නෙවෙයි මේ තියෙන්නේ. ඒකයි සමා වෙන මට වෙලා බලන්න පුංචි අවස්ථාවක් ලබා දෙන්න. ඔව්, එතනදී ඒ කාරණේ ගත්තම එතකොට එතන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය මූලිකත්වය අරගෙන තමයි මේ පක්ෂ දෙක එකතු කරගත්තේ. එතකොට ඒකෙදී බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් 10% විතර ඡන්ද ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේනමැතිතුමාට ගිහිල්ලා තිබෙනවා. අපි ගණන් හදලා බලපුවා. එතකොට ඒක එක පුද්ගලයෙකුට දුන්න 162ක ජනමතයක්. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයට දුන්න ජනමරමක් කියලා මේක. මේක විවිධ පක්ෂ, විවිධ සංවිධාන, විවිධ එකමුතුන් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේක ගත්තේ. ඊට පස්සේ ඇත්ත ජනමතය අපිට හොයන්න වෙන්නේ ඊළඟට මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ගත්ත ඡන්ද සංඛ්‍යාව. එක්සත් ජාතික පක්ෂ මහමැතිවරණයේදී ආණ්ඩුවක් හදන්න අවශ්‍ය කරන ඡන්ද ප්‍රමාණයක් ගත්තේ නැහැ. 106 යොවුන් ගත්තේ. ඒ කියන්නේ 2015 අගෝස්තු මාසේ. එතකොට 2015 අගෝස්තු මාසේ ඔන්න කාරණේ හරි එතුමන්ලා තර්ක කරන්න පුළුවන් නම් 62 ලක්ෂයේ ඡන්ද සංඛ්‍යාව අඩුවක් නැතුව එක්සත් ජාතික පක්ෂයට ලැබිලා නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ලැබිලා ඔවුන්ට 113ට වඩා ඡන්ද සංඛ්‍යාවක් තියද්දීම් තීන්දුවක් ගත්තා නම් මෙතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි ජනාධිපතිතුමාගේ තර්කේ බවට පත් වුණේ දිගින් දිගටම. මොකද මේ හදපු යහපාලන ආණ්ඩුව තුළ යහපාලනය කියන ක්‍රියාත්මක කරන්න හදපු ආණ්ඩුවම ඇවිල්ලා පළවෙනි මාස තුනේ මහ බැංකුව කොල්ල ගන්න පුළුවන් නම් මේ රටේ. ඒතකොට ඒකත් එක්ක ඇති වුණ තත්ත්වයත් එක්ක ජනාධිපතිතුමාට යහපාලනය පිළිබඳව ඇත්තටම තිබිච්ච කරුණු කාරණා සියල්ල එපා වෙන තත්ත්වයට පත් වුණා. ඊළඟට ගෙනාපු විවිධ යෝජනා අදහස් ඊළඟට ඔවුන්ගේ ක්‍රියාකාරකම් විශේෂයෙන්ම ජනාධිපතිතුමා කෝ ප්‍රතිපත්තිමය වශයෙන් මට ප්‍රශ්න ගන්නවත් තිබුණයි කියලා. මම කැබිනට් අමතිවරයෙක් විදිහට
අවුරුදු තුනක් විතර ඒ ආණ්ඩුවේ වැඩ කිරීම තුළ මමත් බොහොම පැහැදිලිව ඒ ගැටුම අපි කැබිනට් මණ්ඩලයේ දැක්ක සමහර තැන් වලින් කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපතිතුමා හැසිරුණ ආකාරය එතුමා පත් වුණ අපහසුතාවයන් සමහර කාරණා පිළිබඳව ගෙනාපු යෝජනා මේ රටට විරුද්ධව ගෙනාපු සමහර යෝජනා වලට අපි අත උස්සන්න බැරුව අපි කැබිනට් මණ්ඩලය ඇතුලේ සටන් කරා අපි එළියට ගිහලා සටන් කළා පාර්ලිමේන්තුවේ සටන් කරා එතකොට ඒ සියල්ල ගත්තම මේ රටේ අවසානයේ කල්පනා කරන්න තියෙන දේ මේ පත් කරපු යහපාලන ආණ්ඩුව යහපාලන ක්‍රියාදාමයක් රට ඇතුලේ අරන් ගියාද කියන එක. දැන් මම දැක්කා බුද්ධික පතන මැතිතුමා කියලා තිබුණා මේ යහපාලනය කියන්නේ කුණු හබ්බයක් කියලා. නේ අපි දැකලා තියෙනවා මම හිතන්නේ Facebook වල ඔක තිබුණා. ඒ වගේම සමහර කට්ටිය කිව්වා මේක රෙදි අඳන් ඉන්න හිතෙන්නේ නැහැයි කිව්වා. සමහර කට්ටිය මේක මේ යහපාලනය නැද්ද? මොකද්ද මේ ආණ්ඩුව? මේ ආණ්ඩුව යමතුරු විදිහට ඉන්න ලැජ්ජයි කියලා. ඒ කියන්නේ උන්ටම මේ එක්සත් ජාතික පක්ෂයේ යමතුරුම මේ යහපාලන ක්‍රියාදාමයේ සම්පූර්ණ දැඩිව විවේචනය කරා. ඉතින් එතකොට මේ ජනාධිපතිතුමා මේ විතරක් නෙමෙයි මේ 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 ප්‍රශ්නේදී ආණ්ඩුව විවේචනය කරේ. ආණ්ඩුව විවේචනය කරා ඒකින් ඇමතිවරු. මේක මේ මොකද්ද මේ කරන්නේ අපි කියලා. ඉතින් ඒක මම හිතන්නේ අපි හොඳ ඇමතිවරු අපේ තරුණ ඇමතිවරු දැන් හරින් ප්‍රාන්දු මැතිතුමා වගේ තරුණ ඇමතිවරු එතුමත් කියලා තිබුණා තුන් හතර පාරක් මොකද්ද මේ අපි කරන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒ ක්‍රියාදාමයේ 2015 ජනවාරියට ප්‍රාර්ථනා කරපු මේ රටේ 62 ලක්ෂයක් ප්‍රාර්ථනා කරපු බලවේගය නෙමෙයි අවුරුදු 3ක් 3මාරක් යනකොට මේ රටේ සිද්ධ වෙමින් තිබුණේ. ඒ නිසා තමයි යම්කිසි වෙලාවක ජනාධිපතිතුමා අවසාන කාරණේ වෙනකොට මම හිතන්නේ ඉතාම දැඩිම ප්‍රශ්නේ අවසාන වශයෙන් සිද්ධ වුණේ ඉඩම් පිළිබඳව ඇති කරපු කැබිනට් පණ්ඩල පත්‍රිකාව. ඒකෙන් ඉඩම් බැංකුවක් හදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඉඩම් බැංකුවට ලංකාවේ තියෙන සියලුම ඉඩම් ටික එකතු කරන්න වැඩපිළිවෙළ සකස් කළා තිබුණා. ඒ ඉඩම් ඕනම කෙනෙකුට මිලදී ගන්න පුළුවන් වාතාවරණය සකස් කළා තිබුණා. එතකොට ලංකාවේ කෙනෙකුට හෝ පිටරට කෙනෙකුට ඇවිල්ලා ලංකාවේ තියෙන මේ ඉතාම සුළු ඉඩම් කොටස සල්ලි වලට මිලදී ගැනීමේ හැකියාව හදලා දීලා තිබුණා. එතකොට මේක මේ රටට කරන පාවාදීමක්ද රට ඉස්සරහට ගෙන යාමක්ද පළවෙනි. ඊළඟට තමයි නැගෙනහිර ජැටිය පිළිබඳ තිබුණ තත්ත්වය අපේ කොළඹ වරායේ. ඒකත් විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබුණා. සමහර රටවල් වලට ගිහිල්ලා පොරොන්දු ලැබිලා තිබුණා මේක අපි ඒගොල්ලන්ට දෙනවා කියලා. ඒක බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වා මම මේකට කැමති නැහැ. අපිට මෙච්චරයි ඉතුරුලා තියෙන්නේ අපිට ජැටියක් විතර තියෙන්නේ අපිට මෙච්චරයි අනිත් සියලුම දරි දැන් මේ වෙනකොට දීලා ඉවරයි ලෝක අනෙක් රටවල් වලට. ලංකාවට ගිහිල්ලා ඉතුරුලා තියෙන්නේ මෙච්චරයි මේක කරන්න එපයි කියලා ජනාධිපතිතුමා මේ අවසන් කැබිනට් සාකච්ඡාවේදී ප්‍රකාශ කරලා තිබුණා. මේ වගේ ගත්තම දිල්ක දිගින් දිගටම රටට ද්‍රෝහී වැඩපිළිවෙලක් දිගින් දිගටම ක්‍රියාත්මක වෙනකොට 62 ලක්ෂයක් ජනතාවගේ ඡන්දය ලබාගත් කෙනෙක් ඒ ක්‍රියාදාමය අනිත් පැත්තට ඇල්ල බලනකොට එක්සත් ජාතික පක්ෂ සහෝදරවරු සමාල්ලාවට අවසානයේ තීරණය කරන්නේ තමන්ගේ පක්ෂය දැන් පක්ෂය ඇතුලේ තියෙන අර්බුද පක්ෂ නායකයා ගැන තියෙන ජනප්‍රියතාවය අඩු වීම මරවම ගැන නෙමෙයි ඒගොල්ලෝ අන්තිම කල්පනා කරන්නේ. අපි ජනාධිපතිව පත් කරා ජනාධිපති අපිට ඕන විදිහට වැඩ කරන්න ඕන. අවසාන වශයෙන් තීන්දුව කරන්නේ එතන. ඒ නිසා කිසියම් වෙලාවක ජනාධිපතිවරයා රට අනික් පැත්තට අරන් යනකොට ආණ්ඩුවක් තමන් පත් කරපු ආණ්ඩුවක්. එතකොට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි එතුමා අවසානයේ ගත්ත තීන්දුව. ඒ තීන්දුවත් එක්ක පළවෙනි කාරණා දෙක තුන එතුමා ගත්ත තීන්දුව අද වෙනකොට කොහෙවත් තර්ක කරලා නැහැ. දැන් මේ අද අභ්‍යචනාධිකරණයේ කතා කරපු එකෙත් කැබිනට් මණ්ඩලයේ පත් කිරීම සම්බන්ධව කිසිම ආකාරයේ තීරණයක් දීලා නැහැ. يعني කැබිනට් මණ්ඩලයේ පත් කිරීම සම්බන්ධව ජනාධිපතිතුමාගේ තියෙන බලතල වලට අතවත් තියලා නැහැ. අභ්‍යචනාධිකරණය මොකද එහෙම අත තියන්න අභ්‍යචනාධිකරණයට බලයකුත් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි මේ සම්බන්ධව යම් බලයක් තියෙනවා නම් තියෙන්නේ. ඒ නිසා මෙතනදී ජනාධිපතිතුමා ගත්ත තීන්දුව එතුමා රටට හොඳ දෙයක් කරලා තියෙනවා. හැබැයි ඒ ගත්ත තීන්දුවත් එක්ක ඊළඟට ගත්ත ක්‍රියාමාර්ග තුල රට අමුතු තැනකට අලුත් තැනකට තල්ලු වෙලා තිබෙනවා. හැබැයි දැන් එතුමා ගත්ත තීරණය පිළිබඳව කතා කරනකොට ඔහු අවස්ථා කීපයකදී දැන් එතුමා සඳහන් කරනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දෙන්නට කලින් එතුමා කතා බහ කරා කියලා එක්සත් ජාතික පක්ෂයේ තවත් අය සමග සජිත් ප්‍රේමදාස මහතා සමග 10 වතාවක් විතර කතා කරා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාත් කියනවා කරු ජයසූරිය මහත්මයාට යෝජනා කරලා කියලා කියනවා. දැන් මේ වගේ මේකත් එක්ක අපිට හිතෙන දෙයක් තමයි ඒ කියන්නේ එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරයට තෝරගන්නේ මහින්ද රාජපක්ෂ කියන හිටපු පාලකයාගේ තිබිච්ච දක්ෂතාවය එහෙමත් නැත්නම් එතුමාගේ දේශපාලන දැනුම එහෙමත් නැත්නම් එතුමාට තියෙන ජනවරම පිළිබඳව සලකලා නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසා වෙන විකල්පයක් නැති නිසා තමයි මහින්ද රාජපක්ෂව තෝරාගන්නේ තමන්ගේ අග්‍රාමාත්‍යවරයා හැටියට. එතකොට ඒක හරිද? එහෙම තෝරා ගැනීමක් කරන එක නිවැරදිද? දැන් මේ 62 ලක්ෂ ජනවරම අරංගිය කණ්ඩායමේ යහපාලන ක්‍රියාදාමය අවුරුදු 3මාරක් තිස්සේ ජනාධිපතිතුමා ඉතාම සංයමයෙන්
ඒ අයට බලය දීලා ඒ අයට වැඩ කරන්න දීලා අපි දන්නවා කොහොම දෙක සිද්ධ වුණේ කියලා. මොකද ඒ ආර්ථික කමිටුව කියන දේ එකයි තාම ප්‍රබල කමිටුවක් ඒක අගමැතිතුමාට තමයි තිබුණේ. ඒ අගමැතිතුමා ඉදිරිපත් කරපු කමිටුවේ අදහස් යෝජනා කැබිනට් පත්‍රිකා සාමාන්‍යයෙන් ආවේ එතුමාගෙන්මයි. විදුලි බල මණ්ඩලයේ ඇමතිවරයා නෙමෙයි විදුලි බල මණ්ඩලයේ යෝජනාව ගේන්නේ. ඒක කැබිනට් මණ්ඩලයට එන්නේ අගමැතිතුමාගේ යෝජනාවක් විදිහට. මේ වගේ යෝජනා ගන්නවක් අපිට ආවා. ඉතින් ඒකත් එක්ක සමහරලාවට ඒ ක්‍රියාදාමය අර කිව්වා වගේ ප්‍රතිපත්තිමය සහ සංස්කෘතික ගැටුමක් එතුමාට දිගින් දිගටම තිබුණා. ඒ නිසා ඒකත් එක්ක තමයි එතුමා ඊළඟට කල්පනා කරේ මේ 62 ලක්ෂ ජනතාවගේ මතය නියෝජනය කරන පිරිසකගෙන්ම වෙන ඇගමැතිවරෙක් මට පත් කරන්න බැරිද කියලා. ඒ කියන්නේ මේ 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 සිස්ටම් එක විනාශ කරන්න නැතුව. ඒ නිසා තමයි මම ඔබට කියන 2018 පෙබරවාරි 10න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කණ්ඩායම උත් අපි ඔක්කොම සාකච්ඡා කරලා අපි ඔප්ෂන්ස් ගණනාවක් හැදුවා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අපේ පුද්ගලික ප්‍රශ්නයක් නැහැ කවදාවත් රණ්ඩුවක් එතුමත් එක්ක අපිට නැහැ. නමුත් රටක් විදිහට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යම් කිසි විදිහකට එක්සත් ජාතික පක්ෂ මේ ගෙනියන ආණ්ඩුවට සහයෝගය දෙන්න අවශ්‍ය නම් අපිට කරුණාකරලා මේ යන ක්‍රමවේදයට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ වෙනවා කියන තැන ඉඳලා තමයි අපි කතා කරන්නේ. ඒ අනුව අපි යෝජනා කරා විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සාකච්ඡා කරන්න, නැත්නම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමත් එක්ක සාකච්ඡා කරන්න කියලා අපි පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ විදිහට සාකච්ඡා කරලා තීරණයක් ගන්න කියලා. ඒ අනුව තමයි එතුමා ප්‍රකාශ කරන්නේ දිගින් දිගටම කරු ජයසූරිය මැතිතුමත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ එතුමා ආපහු නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ඇවිල්ලා මේක බාර ගන්න බෑයි කිව්වා. සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සාකච්ඡා කරා. මේක මේ පක්ෂයක නායකයෙක් වෙනස් කළා පක්ෂ විරුද්ධ කුමන්ත්‍රණය කිරීමේ ක්‍රියාවලියක් නෙවෙයි. මොකද එතුමාට උවමනා කරා ආණ්ඩුව හරියට ගෙනියන්න ඕන, ආණ්ඩුව වැරදි පාරකට යනවා 3-4 වතාවක් කියලා තියෙනවා සමහර රැස්වීමල ජනප්‍රතිතුමාම. ඔබතුමාලා පිළිගන්නවද මේ අපි අරන් යන ආණ්ඩුව හරියද කියලා මට කියන්න කරුණාකරලා. මේ මිනිස්සු බයිනවා කියලා ඔබතුමාට තේරෙන්නේ නැද්ද? අපි මේ ආණ්ඩුව අරන් යන ක්‍රමය හරියද වැරදිද කියලා ඔබතුමාලා දන්නේ නැද්ද? ඇයි තේරෙන්නේ නැද්ද මේ රට ඇතුළේ මිනිස්සු මොනවද කියන්නේ කියලා? මෙහෙම ආපු වාර අනන්තයි මේ අවුරුදු 3 මාට ජනප්‍රතිතුමා. මොකද එතුමත් මේ ක්‍රියාදාමයේ දැන තමයි මේකෙන් ගැළවිලා කොහොමද ආපහු ජනතාවගේ මතයට මේක අරගෙන යන්නේ කියන කාරණේ එතුමා විශාල අර්බුදයක් දුනා. මොකද එතුමා ජනතාවත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක්. ඒ වගේ තත්ත්වයක් තිබුණා නම් ඇයි හයවැය අවස්ථාවකදී ඔබතුමන්ලට ලේසියෙන්ම තිබුණා පාර්ලිමේන්තුව විසිරුවා හරින කටයුත්තට මුල පුරන්න හයවැය ව්‍යවස්ථාවට අනුකූලව? අපි බොහොම පැහැදිලිව දෙල්කම මම ඔය නම්බර්ස් ගැන කතා කරනකොට මම මුලින්දම කියපු කාරණයක් තිබුණා. මම ගමෙත් ගිහිල්ලා කිව්වේ කාලේ ඒ කාලේ අපිට පොහොට්ටුවේ සහෝදරු බයිනකොට තමුසෙලා මොනවද කරන්නේ UN පිට ගිලා කත් අදිනවා කියලා කියනකොට මම කියපු කාරණයක් තමයි කරුණාකරලා යථාර්ථය තේරුම් ගන්න. අපි ඔක්කොම එකතු වුණත් අපිට ඉන්නේ 95. අපිට තව 17ක් එකතු කරගන්න තියෙනවා කොහේ හරි පක්ෂවලින්. මං කිව්වා 17 එකතු කරගන්න නම් මං කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා හිටගත්තු 17ක් එයිද? මහින්ද රාජපක්ෂ මහත්තයා දෙක ආණ්ඩු කරන්න UNP කට්ටිය ඇවිල්ලා උදව් කරයිද කියන ප්‍රශ්නේ මං දිගින් දිගටම අහපු කාරණා. මොකද මට තේරුණ කාරණේ තමයි ඒකට දෙමළ ජාතික සන්ධානය හෝ නැත්තම් දෙමළ ජනතාව හෝ නැත්තම් මුස්ලිම් ජනතාව නැත්තම් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් කැමති නැහැ. මොකද ඒ නායකයව එළවලා තමයි ඔවුන් බලය ගත්තේ. ඒ නිසා ආපහු නැවත එළවපු නායකයෙක් එකතු වෙන්න සූදානම් කියන කාරණේ එතනදී ඔවුන් සූදානම් වුණේ නැහැ. මම මේක අවංකව මේ කියන්නේ මොකද හේතුව මේ යථාර්ථය තේරුම් අරගත්ත නිසා. ඒක මම දිගින් දිගටම අපේ ගම්වලත් ගිහලා මං කිව්වා. මං කිව්වා මම හෙට අද්දෙකම උස්සනවා මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ මැති කරන්න. හැබැයි අපි 95 වෙනි අයකට හිටගත්තත් තව 17ක් හොයන්න තියෙනවා. මං කිව්වා ඒ 17 හොයන්න හරි අමාරුයි. මොකද හේතුව තියෙන තත්ත්වය අනුව දෙමළ ජනතාවගේ නියෝජිතනුත් මුස්ලිම් ජනතාවගේ නියෝජිතනුත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයයත් ඇවිල්ලා කොහොමද තමන් එළවපු මනුස්සයත් එක්ක ආපහු ආණ්ඩුවක් කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක තමයි මෙතන තිබුණ අර්බුදය. ඒකයි මං කිව්වේ. එතකොට අයවැයකදී මේ පෙරලීම කරන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. හරි. එතකොට දැන් මං කියනාවි ඊට පස්සේ ඔය කාරණේ ගෙනල්ලා අවසාන වශයෙන් අර 62 ලක්ෂයේ නායකෙක්පත් කරන්න කරු ජයසූරිය මැතිතුමා හෝ නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ නැත්නම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාපත් කරන්න ක්‍රියාදාමයක් අරන් ගිලා එය අසාර්ථක වීම නිසා තවදුරටත් මේ ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක කරන යනකොට තමයි ජනාධිපතිතුමා තීන්දුව කරේ එන්න එන්න තවත් මේක ආගාධිරය යන තත්ත්වයක් එනවා. ජනාධිපතිතුමාත් ඉවරයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් ඉවරයි, එක්සත් ජාතික පක්ෂත් ඉවරයි. රට ඇතුලේ ඉතාම අමිහිරි අප්‍රසන්න අත්දැකීම් වල ලක් වෙන පාර්ශවයන් බවට අපි පත් වෙමින් තිබුණා. ඒ නිසා එතනින් පස්සේ අපි ඔබ දන්නවා විශ්වාසභංග යෝජනාව ගෙනාව වෙලේ අප්‍රේල් 4 වෙනිදා අපි ඡන්දය දුන්නා ගිහිල්ලා අග්‍රමත්තුමාට එරෙහිව ඒ ගෙනාව විශ්වාසභංගෙට පක්ෂව අපි ඡන්දය දුන්නා.
ඉතින් අපි පක්ෂ ඡන්දිලා අපි ඉතින් එළියට ආවා 16 දිනක. ඒතකොට ආණ්ඩු හිටු ප්‍රමාණයත් තව අඩුවීමක් සිද්ධ වුණා. ඉතින් මේ සියලු දේවල් කල්පනා කරපුවම තමයි ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ. මේක මේ ජනාධිපතිතුමා මේ හෙට උදේ අදරෑ නිදාගෙන හෙට උදේ ගත තීන්දුවක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ එතුමාගේ එතුමා මේ මේ රට යන විදිය ගැන එතුමාට විශාල අර්බුදයක් තිබුණා. ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ප්‍රශ්න කරාද ඇයි මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න කලින් ඇයි අපිත් එක්ක ගැන කතා කරේ නැත්තේ ජනාධිපතිතුමා කියලා ඇහුවා මෙතුමා සදාන් කරාද මේක මේ කතා කර කර හිටියානම් සාකච්ඡා කර කර හිටියානම් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ කියලා එහෙම 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 දෙයක් කිව්වද එතුමා ඇත්තට ඔව් නෑ ඉතින් එතුමා කිව්වේ දැන් එතුමා සාමාන්‍යයෙන් තීන්දුවක් ගත්තම ගන්නෙ අපි සියලු දෙනාටම කතා කරනවා හැබැයි එතුමා තීන්දුව ගන්නකොට ගන්නවා නෑ ඉතින් එතුමා කිව්ව කතාව තමයි දැන් මේ 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 යසෝදරාව දාලා යනකොට සිදුවත් කුමාරයා යසෝදරාට හැරවලා එහෙම කිව්වනම් එහෙම යසෝදරා මම යනවා මේ 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 බුදුබව පදාගෙන මං ගිහිල්ලා එන්න ළමයාත් බලාගෙන ඉන්න කියලා එහෙනම් මෙතන යසෝදරා කෑ ගහලා ඌ කියලා මෙතන ඉන්න සේවකයොත් කෑ ගහලා මුළු රජුරුවත් හැරලා ඇවිල්ලා මේ මොකද්ද මේ කරන්න යන්නේ සක්විති රජකම ඊට වැඩි හොඳයිනේ පුතේ යන්න එපා මොන පිස්සුවක් කරන්න මේ යන්නේ කියලා කතා කරයි කියලා. ඉතින් ඒ වගේ තමයි එතුමා කියන්නේ. බැරි වෙලාවත් මම එහෙම නොකර ගිහිල්ලා කට්ටිය ඔක්කොම කතා කරලා කිව්වොත් මම දැන් හෙට උදේ මේ රයිල් කොන්සිග මහත්තයා වයින් කළා. හෙට උදේ මෙහෙම කරන්න කිව්වොත් කිව්වොත් ඉතින් ආයිත් නෑ නෑ සර් අපි ඔක්කොම කරමු. ආයි ඔක්කොම බැලන්ස් කරගමු. රයිල් කොන්සිග මහත්තයා හදා ගන්න පුළුවන් අරම කියලා ඉතින් කරයි කියලා. හැබැයි දැන් සිද්ධාර්ථ කුමාරයා බුදුබව පතා යන ගමන කියන්නේ එතුමාගේ තනි ජීවිතය සම්බන්ධයෙන් ගත තීරණයක්නේ. හැබැයි සමස්ත ලෝකවාසිය වෙනුවට වෙනුවෙන් ගත්ත වුණාට නමුත් දැන් මෙතන පාලකෙක් තීරණ පාලකෙක්ට පුළුවන් ද එහෙම තීරණ ගන්න තමන්ගේ කණ්ඩායමෙන් විමසීමක් කරන්නේ නැතුව තමන්ගේ කණ්ඩායමේ අදහස් පිළිබඳව ඒවා පිළිබඳව තැකීමක් කරන්නේ නැතුව එහෙම පාලකෙක්ට පුළුවන් ද මේ විදිහට එහෙම තීරණ ගන්න එක හරිද නෑ සාකච්ඡා කරන එක එතුමගේ යුතුයකමක් එතුම අපිත් එක්ක සාකච්ඡා කරලා දින නැති වෙනකම් හැබැයි තීරණ ගැනීමේ යුතුයකම එතුමගේ සතු වැඩ පිළිගන්න අපිට කරන්න බෑනේ අපිට කියන්නේ නෑනේ ගන්න තීන්දුව මොකද්ද කියලා ගන්න තීන්දුව ගත්තන් පස්සේ පක්ෂ නායකයා විදිහට අපි එතුමත් එක්ක හිටගෙන ඒ ගත තීන්දුවත් එක්ක අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන පක්ෂයක් දෙන්න නැත්නම් අපි පක්ෂ නායකයා විදිහට එතුමා ගත තීන්දුව අපි ඒකේ තියෙන වැරදි අඩුපාඩු කොහොමද ඒකෙන් අපි හානිය අවම කරගන්නේ රටට වෙන හානිය අවම කරගන්නේ පක්ෂයට වෙන හානිය අවම කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන් ඉස්සරහට යනවා මිසක වෙන ක්‍රියාදාමයක් අපිට ගන්න බෑ එහෙම සාකච්ඡාවක් වුණා කියලාද ඔබ කිය යම් සාකච්ඡා වුණා යම් ඉඟිකිරීම් එතුමා කරා අපිට තේරුණා මේ මේ යම් කොහේ හරි තැනකට යන්න තමයි මේ හදන්නේ කියලා නැතුව එතුමා කිව්වනේ මං අදරායට ගෙනල්ලා ඉන්න ඕනයි කියලා ඉතින් එහෙම එතුමාගේ කඩාවැටීම ඒ කියන්නේ මානසිකව එතුමා අපි දන්නවා එතුමා හිටපු එතුමා සන්තෝෂයෙන් නෙමෙයි මේ ක්‍රියාදාමය කරගෙන ගියේ රයිල් කොමසිංහ මැතිපත් එක පෞද්ගලික එතුමාගේ තරහක් තිබුණේ නැහැ හැබැයි මේ කරගෙන යන ක්‍රියාත්මක කරගෙන යන ක්‍රියාදාමය තුළ එතුමා කල්පනා කරා කොහොමද මේ රට අපි අරන් යන්නේ කියලා. මේ රටේ අති බහුතර ජනතාවක් දවස ගානේ විරෝධය පළ කරනකොට විරෝධාකල්ප තේරෙනකොට ජනාධිපතිවරයාව විවේචනය කරනකොට ආණ්ඩුව විවේචනය කරනකොට මැතිවරණයක් 2018 පෙබරවාරි 10 තියෙනකොට මේ මැතිවරණයෙන් සමස්ත මේ ආණ්ඩු පැත්තකට විසිකල්ලා වෙන බලවේගයකට ඡන්දයක් දෙනකොට ඒක තේරෙන්නේ නැත්තම් කාට හරි මං හිතන්නේ මේ ඕ දේශපාලඥයෙක් නෙමෙයි. ඇයි එතුමන් අඩුමතරමේ ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමකට වදන් මේක ඉතාමත්ම තිරණාත්මක අවස්ථාවක් සහ එතුමා ගන්න තීරණය සමස්ත රටටම බලපාන තීරණයක් විශාල දේශ දැන් ඇති වෙලා තියෙන තත්වයකනේ. එතකොට මේ වගේ තීරණයක් ගනිද්දී මට මතකයි කලින් අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ට තවත් වතාවක් ජනාධිපති ධුරයට ඉල්ලන්න පුළුවන් ද කියන කාරණේ පිළිබඳව මේ ගැටුම ඇති වෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කරා. ඒ වගේ එහෙම මත විමසීමකට ගිහිල්ලා මේ විසුරුවා හැරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ එමන් නැත්නම් වෙනත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම හෝ මේ වගේ කාරණයකට එහෙම දෙයකට ගියා නම් ඔබ හිතන්නේ නැද්ද මේ ගැටලුව අවම කරගන්න තිබ්බා කියලා? නෑ දැන් මෙතනදී මේ වෙනතුරු ප්‍රශ්නකාරී වෙලා නෑ. අලුත් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම කිසිම අධිකරණයක ප්‍රශ්න කරලා නැහැ. ඒ බලය ගැන මම අද කිව්වා වගේ මේ අධිකරණෙත් ඒ බලය ගැන ටච් කරන්නේ නැහැ. ගැන බලය ගැන කතා කරන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ බොහොම පැහැදිලිව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධව හැකියාව සියලු දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අදත් රයිල් කොමසිංහ මැතිතුමා මම දැක්කා කිව්වා අපිව නැවත පත් කරන්න කියලා. එහෙනම් ඒ කියන්නේ එක්කෙනෙක් නතර කරලා තව එක්කෙනෙක් පත් කරන්න බලය තියෙනවා කියලා එතුමත් පිළිගන්නවා. හරි. එතකොට ඊළඟට ඇත්තටම ප්‍රශ්නේ මෙතන ආවේ දෙල්ක මේ පාර්ලිමේන්තුව විසිරීමේ ක්‍රියාවලිය තමයි. ඉතින් විසිරීම සම්බන්ධවත් මත ගණනාවක් තියෙනවා. සමහර අය කියනවා
ඒ බලය ජනාධිපතිවරයා සතු අනන්‍ය බලයක්. ඒ බලය තමයි 33-2C කියන වගන්තිය ව්‍යවස්ථාවේ දක්වලා තියෙන්නේ. ඒගොල්ලෝ අහන්නේ එහෙනම් 33-2C දාන්න නැතුව එහෙනම් ඇයි 71ම මේක දාන්න තිබුණ නැත්තේ කියලා. ඒතකොට ඒ නිසාම තමයි කියන්නේ ජනාධිපතිවරයාට අනන්‍ය වූ බලයක් 33-2C වගන්තිය දෙමින් එය අවුරුදු 4 මාරක් කියන කාලයෙන් සීමා කරලා දෙනවා සමහර කාරණා වලින් කියන කාරණා. එතකොට ඉන්හෙරිටඩ් පව කියන එක තමන්ට විශේෂ වූ බලයක්. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක තමයි දැන් අද අධිකරණට මිනිස්සුන්ට බාධා වෙන වෙලාව තියෙන්නේ. ඉතින් එතනින් තමයි මේ අර්බුදය පටන් ගත්තේ. මම නම් හිතන්නේ මම මේ දැන් ඔබත් දන්නවා අපි සාමාන්‍ය පුද්ගලයෝ විදිහට ඔබ මගේ ගෙදරට ඇවිල්ලා බලාත්කාරයෙන් වැට කැඩුවොත් මම ගිහිල්ලා උසාවියේ තහනම් නියෝගයක් ගත්තොත් ඔබට වැඩ කඩන්නත් බෑ, මට අපව වැඩ හදන්නත් බෑ උසාවි නියෝගේ එනකන්. නමුත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න මේ අතුරු තහනමින් බලපැවැත්තුනේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුව පමණයි. 7 වෙනිදා වෙනකල් පාර්ලිමේන්තුව කැඳවීමත් නතර වුණා නම් දෙපැත්තටම, එහෙනම් මේ රණ්ඩුව මේ රටේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ ඒක තමයි එක පැත්තකින් මේ රටට සිද්ධ වුණ විශාල ප්‍රශ්නයක් බවට පත් වුණේ. ඉතින් එතකොට තමයි එක පැත්තකින් ජනාධිපතිතුමා ගෙනාපු පාර්ලිමේන්තුව කල් දෙමීමේ යෝජනාව 14 වෙනිදා වෙනකොට ඉවත් වෙන තත්ත්වයකට පත් වුණේ මෙන්න මේ කාරණේ නිසා. බැරිලාමත් එක පැත්තකින් ජනාධිපතිතුමා ගත්ත විසිරීමේ තීන්දුවත් නවත්වන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණය, අනිත් පැත්තෙන් 7 වෙනිදා වුන් තීන්දුව 7 වෙනිදා දක්වානේ වුන් දීලා තින්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව. ඒක නතර වෙලා තිබුණා නම් රට ඇතුලේ මේ අර්බුදය මෙහෙම එන්නේ නැහැ. ඒකයි මං කියන්නේ. එතකොට එතනින් පස්සේ තමයි විසිරීම සාධාරණ නැද්ද කියන කාරණාත් එක තමයි තීන්දුව වෙන්නේ. දැන් ඒකයි මම කියන්නේ, දැන් මේ වෙනකොට අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ලැබෙන තියෙන මුද්‍ර ලැබෙන්නේ නැහැ. ලියුමක් යවා ගන්න බෑ. ඒ කියන්නේ පාර්ලිමේන්තු විසිරුවහා සමාන තත්ත්වයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යමණ්ඩලයට පඩිය හම්බෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස නොසිටිනවා ලෙස සලකා තමයි ක්‍රියා කරමින් දැන් තියෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ පාර්ලිමේන්තු විසිරුවලා කියන තත්ත්වයක් දැන් තියෙන්නේ අත වශයෙන්. එතන පාර්ලිමේන්තු විසිරුවල තියෙන තත්ත්වයක් තුළ තමයි ජනාධිපතිතුමා පත් කරන්නේ භාරකාර ආණ්ඩුව, කැබිනට් මණ්ඩලයක් සහ අග්‍රාමාත්‍යවරයෙක්. ඒ කැබිනට් මණ්ඩලයට සහ අග්‍රාමාත්‍යවරයට විරුද්ධව තමයි පාර්ලිමේන්තුව හදිසිය රැස් වෙලා මේ බහුතර බලයක් පෙන්නන්නේ. එතකොට රැස් නොවිය යුතු පාර්ලිමේන්තුවක් රැස් වෙලා ඒ පාර්ලිමේන්තුවේ 122 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන මන්ත්‍රීවරු පිරිසක් ගේන යෝජනාවක් විදිහට තමයි සමහර වෙන කට්ටියකට පේන්න තියෙන තත්ත්වේ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට වැටුප් ලැබෙන්නේත් නැත්තම්, මුද්‍ර ලැබෙන්නේත් නැත්නම්, අපේ කාර්යමණ්ඩලවලට මුදල් හම්බෙන්නේත් නැත්නම්, ඔවුන්ට පඩි නඩි ගවන්නේත් නැත්නම්, ඒක පාර්ලිමේන්තුවක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවක් නැති වුණාට කැබිනට් මණ්ඩලයක් තියෙනවා. ඒක තමයි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය පත් කරේ. එතකොට ඒ කැබිනට් මණ්ඩලය පත් කළා තියෙද්දී ඉඳ ගන්න බැරි පාර්ලිමේන්තුවක් නැවත ඉඳගෙන දවස් ගානේ 14, 15, 16, 5 වෙනිදා, 6 වෙනිදා ඔහොම දවස් ගානේ ඉඳින්ද මේ නැති පාර්ලිමේන්තුවකින් යෝජනා සම්මත කර කර යවනවා. ඒ පළවෙනි සැසිවාරයට ඔබතුමන්ලත් ගිහින් ඉඳ ගන්නවනේ. ඔව්, අපි බොහොම පැහැදිලිව කිව්වනේ 14 මේක කරන්න එපයි කියලා. මොකද මේකේ පළවෙනි යෝජනාවේ බොහොම පැහැදිලිව තියෙනවා මේ ජනාධිපතිතුමා ගහපු ගැසට් එක අභියෝගයට ලක් කරලා. ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පමණයි. ඒ නිසා අපි කව පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. 2018 ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපතිතුමා ගහපු ගැසට් එකෙන් පත් කරපු අගමැතිපත් කිරීම, කැබිනට් මණ්ඩලයේ පත් කිරීම කියන කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා ගන්න බෑ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කරේ මේ කෑලි ටික ඔක්කොම එකට එකතු කරලා මේකත් එක්ක ඉහත සඳහන් හේතු නිසා රාජපක්ෂ මහත්මයා හා කැබිනට් මණ්ඩලයට අපේ විශ්වාසයක් නැමැති බවටම ගෙනලා මේ විශ්වාසභංගයක් බාර දුන්නා. ඒ විශ්වාසභංගය ගේන්න කලින් අපේ ස්ථාවර නියෝගවල තියෙන බොහොම පැහැදිලිව මේ පාර්ලිමේන්තුව විසිරුවා නැත්නම් පාර්ලිමේන්තුව කල් තබලා ඊළඟට අවසානයේ පාර්ලිමේන්තුව නැවත පටන් ගන්නකොට දිල්කා සාමාන්‍ය 114 වෙනි වගන්ති යටතේ හදන්න තියෙනවා කමිටු ගණනාවක්. මේ කමිටු තමයි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන්න ඕන 12 දෙනෙක්ගෙන් යුක්ත. ඒ තේරීම් කාරක සභාවට තමයි පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ස්ථාපිත කරන්න. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් තමයි විශ්වාස භංගයක් පිළිබඳව හෝ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඇජෙන්ඩාවක සම්බන්ධව නැත්තම් පාර්ලිමේන්තුවේ මේ 22 වෙනි වගන්තියේ තිබෙන ක්‍රියාකාරකම් ටික කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව
තියෙන ක්‍රියාදාමයන් කරන්න පුළුවන් වෙලා වෙන්නේ මේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව ස්ථාපිත කිරීම. දැන් 14 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තු පිළිබඳ ස්ථාවර කාර්යක සභාවපත් කළත් නැහැ. ඊළඟට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවපත් කළත් නැහැ. කිසිදු යක් සිද්ධ වෙලා නැහැ. නිකම් පාර්ලිමේන්තුවක් රැස් වෙනවා. මුළු 135 වගන්ති යටතේ මේ ස්ථාවර නියෝග යටතේ සුමන්ද්‍රින් මන්ත්‍රීවරණ කිව්ලා කියනවා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සස්පෙන්ඩ් කරනවා කියලා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සස්පෙන්ඩ් කරනවා කියන්නේ මේ මුළු පොතම අවලංගුයි. හරි? එතකොට මේ පොත යන නෙමෙයි කරන්නේ. එතකොට කැලෑ නීතියක් තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ. ඉතින් අපි ඒක තමයි කිව්වේ කරුණාකරලා මේ කරන්න එපා කියලා කතානායකතුමාට. ඉතින් ඒ වැරදි ස්ථාවර නියෝග මේ ඔබ කියන්නේ සාමාන්‍ය මේ 135 වගන්තියටදී කියන්නේ අපි එහෙනම් 48 සස්පෙන්ඩ් කරන්න. නැත්නම් 22 සස්පෙන්ඩ් කරන්න. නැත්නම් 15 සස්පෙන්ඩ් කරන්න. එහෙම තමයි අපි කියන්නේ. නමුත් සුමන්ද්‍ර මන්ත්‍රීතුමා කිව්වේ මේ ස්ථාවර නියෝග 135 දෙක යටතේ මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සස්පෙන්ඩ් කරනවා. ඒ කියන්නේ අදහස් කරේ මේ මුළු පාර්ලිමේන්තුව දුවන ස්ථාවර නියෝග ටික නවත්තනවා. එතකොට මොකද යන්නේ නීතිය රට ඇතුලේ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ. එතකොට යන්නේ කැලෑ නීතියක්. එතකොට තමයි කතානායකතුමා කියන්නේ රයිට් එහෙනම් හඬ අනුව සද්ද අනුව හැඩේ අනුව මට ඡන්ද දෙන්න මම ඒක කරන්නම් කියලා. ඉතින් මේවා හරියට කතානායකතුමා සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරා නම් මම කියන්නේ ඒක මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ බහුතර බලයට අභියෝග කරනවා නෙමෙයි මම මේ කියන්නේ. 122ක පාර්ලිමේන්තු බහුතර බලයක් විපක්ෂයට තියෙනවා කියන එක මම පිළිගන්නවා. පිළිගනිමින් මම කියන්නේ පාර්ලිමේන්තුවට තිබුණා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුගමනය කරලා 14 වෙනිදා මේ සියල්ල පත් කරගෙන කාර්යක සභා ටික පත් කරගෙන පාර්ලිමේන්තුවේ අගමැති විදියට මහින්ද රාජපක්ෂ මහත්තයා පිළි අරගෙන මොකද එතුමාට කාමරේ දුන්නා නම් සභානායකට කාමරේ දුන්නා නම් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකට කාමරේ දුන්නා නම් ඊළඟට ආපුවම අපි ඇමතිවරු විදියට දකුණු පැත්තේ වාඩි කෙරෙව්වා නම් දකුණු පැත්තේ අගමැතිවරයාගේ පුටුව තිබ්බනම් එහෙනම් පැහැදිලිව ආණ්ඩු පක්ෂයක් තියෙනවා කියලා පිළිගන්න. ඒ පිළිගැනීම කරලා මේ ස්ථාවර කාර්යක සභාව පිහිටවල දැන් මේ ස්ථාවර කාර්යක සභාව පිහිටවන්න බැරිනොනේ මේ දැන් රණ්ඩුව තියෙන අපිට හතක් ඕනේ අරගොල්ලන්ට පාක් කොනයි ගෝ මේගොල්ලෝ කියවල නෑ නෑ එහෙම කරන්න බෑයි කියලා. ඉතින් පොඩි ළමයි වගේ රණ්ඩුවෙන් නැතුව ඒ පත් කිරීම සමත් අපිට දැන් ඔබට විරුද්ධව මම වක්කාරි වැඩක් කරනවා නම් මං කරන ක්‍රමවේදයක් තියෙනවනේ. ඒක අරෙන් ගිල්ල තව මිනිකට කියලා කතා කරලා මෙහෙන් තව මිනිකට කියලා ගහන්න කියලා එම් නෙමෙයි මේකට වැඩ කරන්න තියෙන පාර්ලිමේන්තුවක් හැසිරෙන්න ඕනේ. නමුත් මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාමාර්ග මත තමයි ගියේ. දැන් අදටත් ඒ ක්‍රියාමාර්ගය හදාගන්න බැරුව තමයි දැන් ඉන්නේ. ඇත්තටම එදා ගෙනාවනම් ඔය 14 වෙනිදා ගෙනාවනම් දිල්ක හරියට වැඩපිල්ල. 14 ස්ථාවර කාර්ය සභාවපත් කරා. ඊළඟට මේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවපත් කරා. විශ්වාස මංගයේ හවස වෙනකොට ගියලා බාර දුන්නා. බාර දීලා ඊයකට දවස් 5ක් දුන්නා. දින තීන්දුව කෙරුවා. මෙන්න මෙදාට අපි විශ්වාස මංගය ගන්නවා කියලා. විශ්වාස මංගය ගත්තා නම් 122කින් අපි පරාදයි. අපි ගෙදර. දැන් ඒක කරන්න තිබිච්ච ක්‍රමයේ කරන්නේ නැතුව තමයි මේ විනාශය කරගත්තේ. මම එකයි කියන්නේ මට තියෙන ප්‍රශ්නේ එකයි. මම පාර්ලිමේන්තුවේ හිටපු අපේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට 10-12 පාරක් කිව්වා. මම අනුරසේනාගේ මහත්තයා ගාවට ළඟට ගිහිල්ලා කිව්වා. ඇයි මෙහෙම කරන්නේ කියලා. එතුම කෝ නෑ නෑ මේ පාර්ලිමේන්තුව ප්‍රොරොග් කරනවා කියලා. පාර්ලිමේන්තුව කල් තියනවා කියලා. මම කෝ නෑ ඔක කරන්නේ නෑ මත තියාගන්න. ජනාධිපතිතුමා 14 වෙනිදාන් පස්සේ පාර්ලිමේන්තුව ප්‍රොරොග් කරන්නේ නැහැ කියන විශ්වාසය මම එතකොට පෞද්ගලිකව කතා කරලා කිව්වා. ඒ විතරක් නෙමෙයි දා රාත්‍රියේම ජනාධිපතිතුමා ට්විටර් එකකින් මට මතකයි දාලා තිබුණා පාර්ලිමේන්තුව නැවත කල් දෙබීමක් කිසිදු වෙලාවක කරන්න එතුමගේ බලාපොරොත්තුවක් නැහැයි කියලා. ඒතර එහෙනම් බොහොම පැහැදිලි එතුමා ඉඩ දුන්නා පාර්ලිමේන්තුවට තමන්ගේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුව ඇතුලේ නිවැරදි විදිහට විසඳ ගන්න කියලා. එතුමා දිගින් දිගටම කිව්වේ ඒ කාරණේ. එතුමා කිව්වා කරුණාකරලා ස්ථාවර නියෝග අනුගමනය කරන්න. නිවැරදි ක්‍රමවේදයකට ගේන්න විශ්වාස භංගයක් ගෙනල්ලා මට කරුණාකරලා ඔබතුමාලගේ බලය පෙන්වන්න. ඉදිරියෙන් පස්සේ මම හිත උදේ මේක කරන්න. හැබැයි මේක නෙමෙයි මේ දිගටම සිද්ධ වෙන්නේ. ඔබ යලිත් එක් විසිරින්නේ 300 සජීව සංවාදයේ සමගින් දැන් මේ සාකච්ඡා එක්ක TNA එක එවැගේම UNP එක එක්සත් ජාතික පක්ෂය නැවත වතාවක් ජනාධිපතිවරයා සමග පසුගිය දිනවලදී සාකච්ඡා පැවැත්වුවා. දැන් ඒකත් එක්ක සමහරු අහපු ප්‍රශ්නයක් තමයි ජනාධිපතිවරයා ඒ කියන්නේ ඔවුන් එක්ක යලිත් සාකච්ඡා පවත්වනවා කියන්නේ එතුමා තමන් ගත්ත තීරණය සම්බන්ධයෙන් යලිත් වතාවක් සලකා බැලීමක් කරනවද එහෙම නැත්නම් එතුමා පසුබැහැලද කියන ප්‍රශ්නය එක පැත්තක
දෙකින් මතු කරනවා. අනිත් පැත්තෙන් මේ සාකච්ඡාවලදී TNK මන්ත්‍රීවරු සඳහන් කරපු දෙයක් තමයි ජනාධිපතිවරයා එකඟ වුණා තීරණයක් ගන්න හරි විදිහට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීමක් කරලා මත විමසීමක් කරලා එන්න. එතකොට අග්‍රාමාත්‍ය දුරේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න එතුම කැමති වුණා කියන එක. එතකොට එහෙම ඒ සාකච්ඡාවේදී ඇත්තටම මොනවාද කතා වුණේ කියන කාරණාව සහ එහෙම තීරණයක් දැන් නැවත නිවැරදි ක්‍රමවේදයට අර ඔබ කිව්වා වගේ ඡන්දයක් තියලා එන තීරණයට ජනාධිපතිවරයා කොයි විදිහටද එළඹෙන්නේ සහ ඒ එළඹෙන තීරණයට අනිත් මන්ත්‍රීවරු විදිහට කොයි විදිහටද මූණ දෙන්නේ? කියන්නේ දැන් ඔවුන් කියනවානේ අපි යෝජනා කරන්නේ නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතාමයි කියලා. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා කියනවා මම කීරවත් රනිල් වික්‍රමසිංහ මහත්මයාව හෝ සරත් ෆොන්සේකා මහත්මයාව අග්‍රාමාත්‍ය දුරේට පත් කරන්නේ නැහැ කියලා. දැන් මේ කබෑදිල්ල කොහටද යන්නේ? ඔව්, ඉතින් දැන් පළවෙනි කාරණේ තමයි එතුමා මේ දෙමළ ජාතික සන්ධානයත් එක්කත් ඒ වගේම UNF එකේ නැත්නම් එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකයන් එක්ක තිබි සාකච්ඡාවෙත් එතුමා කිව්වේ බොහොම පැහැදිලිව කරුණාකරලා ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තුල ඔබතුමාලගේ බහුතරය පෙන්වන්න. හැබැයි තවමත් මේ වනතුරුත් ස්ථාවර නියෝග අනුව සිද්ධ වෙච්ච පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමක් සිද්ධ වෙලා නැහැ. විද්‍යුත් ක්‍රමයේ ඡන්ද ආරම් තියෙනවා. නමුත් නිවැරදි ලෙස ඒ කියන්නේ මම මේ කියන කාරණේ මම අහන්නේ ඇයි ජනාධිපතිවරයා යම් ක්‍රියාමාර්ගයක් ගත්තා නම් ඒ ක්‍රියාමාර්ගයට විරුද්ධව උසාවි ගිහිල්ලා වැරද්ද පෙන්ලා දීලා ඒකට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග ගන්න එක අපේ යුතුකම. හැබැයි එතුමා ගත්ත තීන්දුව අභියෝගයට ලක් කරන්න පුළුවන් ස්ථානයේ අභියෝගයට ලක් කරන්නේ නැතුව වෙනත් තැනක එක වැරදි විදිහකට අභියෝගයට ලක් කිරීම කරලා ඒ ලබාගත්ත බහුතර බලය පෙන්ලා ජනාධිපතිතුමාට කියනවනම් අපිට 122ක් කියනවා දැන් අපිව පත් කරන්න කියලා කියනවනම් මං හිතන්නේ මේ රටේ ජනතාව එක පිළිගන්න සූදානම් නැහැ. මොකද හේතුව බුද්ධිමත් මිනිස්සු කල්පනා කරනවා මොකද්ද මේගොල්ලෝ කරන්නේ? ජනාධිපතිතුමා ගත්තනම් වැරදි තීන්දුවක් හරියන්න උසාවිට ගිහලා ඉවර කරගන්න. ඒකට විකල්පේ නෙමෙයි ආපහු ගිහලා Tamanට බලය තියෙන තැනක තව වැරදි වැඩක් කරලා ගියනම් ජනාධිපතිතුමාට කියන එක මේක හරියි කියලා. මං කියන්නේ මං ඉන්නේ ඒ තර්කේ. මොකද හේතුව අපිට පාර්ලිමේන්තුවේ ඇතුලේ එතුමාගේ බලය තර්ක කරන්න ප්‍රශ්න කරන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ අපිට පුළුවන් නිවැරදි ලෙස අපේ ක්‍රියාදාමය ආරක්ෂා කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ස්ථාවර නියෝග අනුගමනය කරලා අපේ බහුතර බලය කොහටද තියෙන්නේ කියලා ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි මේ දිගින් දිගටම 14 දින සිද්ධ වුණේ පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වය පෙන්ලා කරන වැඩකට වඩා විදේශ රටවල් වලට පෙන්වන එක අපිට බහුතර බලය තියෙනවා කියලා. ඉතින් කතානායකතුමා බොහොම පැහැදිලිව කියනවා දැන් අපි ඔක්කොම දැන් හරිනේ දැන් දැකලා ඔක්කොම කරන දැන් විදේශ රටවල් ඔක්කොම බලන් ඉන්නේ මේක කියලා කියනවනේ. හරි, ඒ කියන්නේ මේ රටේ ජනතාවට වඩා ඒගොල්ලන්ට වැදගත් වෙනවා වෙන ඇජෙන්ඩා එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. විදේශ රටවල් වලට මේක පෙන්වීම තුළ ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකයි මම කියන්නේ ඇයි අපි මේ තරම් මේ අහංකාර නැත්තම් අපි ඇයි මේ තරම් ඇඩමන්ට් මේ වැඩේට මේක හරියට කරන්න නැතුව තියෙන ක්‍රියාදාමය කියලා එකක්. දෙවෙනි කාරණේ තමයි ඒපත් කරන අග්‍රාමාත්‍යවරයා බහුතරය තිබීමේ සම්බන්ධව කල්පනා කරපුවාම දැන් සම්බන්ධම නැතුමා කියලා තියෙන බොහොම පැහැදිලිව එතුමන්ලගේ සහයෝගය දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න දෙනවා කියලා. එතකොට ඒකෙදි යම් කාරණා ගැනත් අපිට ආරංචි වෙනවා එකඟ වෙලා තිබෙනවායි කියලා. උතුරේ තියෙන සිරකරුව නිදහස් කිරීම, ඉඩම් නිදහස් කිරීම, ඊළඟට මේ තව කාරණා ගන්නවා කළුතු ව්‍යස්සාවක් ගැනලා සම්මත කිරීම මේ වගේ කාරණා ගන්නවකට එකතු වෙලා තමයි එක්සත් ජාතික පක්ෂය මේ දෙමළ ජාතික සන්ධානයේත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් ඒක මේ රටේ බහුතර ජනයා කොයි විදිහට පිළිගන්නවද කියන කාරණේ මට ප්‍රශ්නයක්. කෙසේ වෙතත් ජනාධිපතිතුමා විදිහට එතුමා අර අමීරි අධ්‍යක්ෂීම් ප්‍රශ්න ගණනාවක් රටක් ඉදිරියට අපි අරගෙන යනවද කොහොමද කරන්නේ කියන කාරණාත් එක්ක එතුමා ඉතාම නරක තැනක ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාව නැවත අගමැති කිරීම සඳහා එතුමාගේ තියෙන අකමැත්ත. ඉතින් ඒක නොකිරීම තුළ ඇතිවන ප්‍රශ්න කොහොමද ඇති වෙන්නේ කියන කාරණේ අනාගතයේ අපිට මුහුණ දෙන්න තියෙන කාරණය. ඉතින් ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා අග්‍රාමාත්‍යවරයා පත් කරන්න. ඒ විතරක් නෙමෙයි බොහොම පැහැදිලිවම අපිට කිව්වොත් මේ දහනමිනි ආණ්ඩුකවස්සා සංශෝධනයේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඒකෙදි බොහොම පැහැදිලි ඔවුන් ඉන්න වාතාවරණය මොකක්ද කියලා ඒකෙදි පැහැදිලිව මේ කාරණය සඳහන් කරනවා. ඒකේ දහනමිනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ සුවකී මතය ප්‍රකාශ කළේ මේ ආකාරණී කියලා දාලා තිබෙන්නේ.
මම එක කොටසක් කියන්න. ස්වකීය විධායක බලතලවල අවසාන තීරණය ජනාධිපතිවරයා සතුව තිබිය යුතුය. ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියාව සිටින තාක් කල් ඔහු විධායක බලශේෂ්‍රය තුළ පරම බලධාරියා වන අතර විධායක බලය ක්‍රියාත්මක කරන අන් සෑම අයකුම ස්වකීය බලය ජනාධිපතිවරයාගෙන් ලබාගත යුතු අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කළ යුතුය. එසේ ජනාධිපතිවරයාගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන අන් තැනැත්තන් ජනාධිපතිගේ සුපරීක්ෂාව යටත් විය යුතුවා මෙන්ම ඔවුන්ට අවශ්‍ය විටක විධානයක් කිරීමට ජනාධිපති හැකි විය යුතුය. එසේ නැත්නම් එය ජනතාවගේ පරමාධිපත්‍යයට සිදුවන අගතියකි. සමස්ත ජනතාවගේ හරියටක් විසින් තෝරාගත් ජනාධිපතිවරයා සතු බලය එවැනි ජනවරමක් නොමැති අගමැතිවරයෙකු විසින් ඩෑ ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරාම 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ දුන්න තීන්දුවත් එක්ක. ඒකෙන් බොහොම පැහැදිලි අග්‍රාමාත්‍යවරයා පත් කිරීම, කැබිනට් මණ්ඩලය පත් කිරීම පැහැදිලිව රටේ මේ රටේ ජනාධිපතිවරයාගේ පරම අයිතිවාසිකමක් විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය සලකලා තිබෙනවා. එතකොට දැන් ওই 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණාය කියලා කියන කාරණාව ඒක එහෙම නෙමෙයි. නෑ, ඒකෙදි ජනාධිපතිවරයාගේ බලතල ගණනාවක් අඩු වුණා. ජනාධිපතිවරයාගේ තිබුණ දැන් විශේෂයෙන්ම යම් දූරවලට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිෂ්‍යකාරවරයා ඇතුළු මිනිෂ්‍යකාරවරුන් පත් කිරීම, අභියාචනාධිකරණ මිනිෂ්‍යකාරවරුන් පත් කිරීම, ඊළඟට පොලිස්පතිවරයා පත් කිරීම, ඊළඟට නීතිපතිවරයා පත් කිරීම, මේ වගේ පත් කිරීම් ගණනාවක් සම්පූර්ණයෙන් ඉවත් වුණා. ඒ වගේම පාර්ලිමේන්තුව අවුරුදු 4 මාසයක් යනතුරු විසුරුවාරිමුණ පද්දි යම් විධිවිධානයක් යෙදීම මම කියන්නේ ඒක දැන් අද තර්කයකට බාධිනවලා තියෙන කාරණයක්. ඒක ඒ වගේම දෙවරක් තේරී පත්තිලා ඉන්න ජනාධිපතිවරයෙකුට නැවත ආපහු 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයෙන් දුන්න බලය සම්පූර්ණයෙන් අහෝසි කරා. ඒ වගේම ජනාධිපතිවරයෙකුගේ ක්‍රියාවකට ඉරියව් ගන්න ලැබෙහැකව තිබුණු ක්‍රියාමාර්ග නෛතික ක්‍රියාමාර්ග 126 වගන්ති යටතේ පමණක් ගත හැකි ක්‍රියාමාර්ග බවට පත් කරා. ඒ කියන්නේ මානවිකම් නඩුවක් පැවරීම සම්බන්ධ තිබෙන කාරණේ. ඒ වගේම ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කරා. මේ හැර මොකද හේතුව දෙල්කා මේකෙදි බොහොම පැහැදිලිව කියන්නේ ජනාධිපතිවරයාගේ බලය කියන එක උන් සම්බන්ධ කරන්නේ 4 වගන්තියත් එක්ක. ඒ 4 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තියෙනවා එක පැත්තකින් 3 වගන්තිය හා සම්බන්ධයි කියලා. ඒක 3 වගන්තියනේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පැවරිය නොහැක කියන එක. ඒතර ජනතාවගේ විධායක බලය විධායක විදියට පාවිච්චි වෙන්නේ ජනාධිපතිවරයා අතින්. ඒතකොට මේ අනුව ගත්තම ජනාධිපතිවරයාගේ බලය 1972 ව්‍යවස්ථාවේ තිබුණා 27 වෙනි වගන්තියේ පළවෙනි වගන්තිය කියලා. ඒකේ බොහොම පැහැදිලිව සීමා කරලා තිබුණා ජනාධිපතිවරයාගේ බලය. ජනාධිපතිවරයා කියන්නේ එතකොට අපි දන්නවා නාමික 1972 ව්‍යවස්ථාව අනුව. ඒ අනුව එතර තිබුණ කාරණය තමයි අග්‍රාමාත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ වෙනත් විධිදාන ඇතොත් මිස අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව හෝ අමාත්‍යවරයෙකුට පැවරිය යුතු යම් කිසි කාර්යයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීමට අග්‍රාමාත්‍යවරයා විසින් ඒ අමාත්‍යවරයාට බවරා ඇත්තේ නම් එකී කාර්ය සම්බන්ධයෙන් ඒ අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා සෑම අවස්ථාවකම ක්‍රියා කළ යුතුයි. 1972 27 වෙනි එක වගන්තිය ඇරදී මේක තිබුණේ. හැබැයි අනිත් පැත්තට මොකද්ද සිද්ධ වුණේ 78 වෙනි 1978 ව්‍යවස්ථාව අනුව බොහොම පැහැදිලිව 48 වගන්ති මේ සියල්ලගෙම ගත්තම බොහොම පැහැදිලිව ජනාධිපතිවරයාට තමයි බලය තිබෙන්නේ කැබිනට් මණ්ඩලය පත් කිරීම. මොකද කැබිනට් මණ්ඩලය ප්‍රධානී ජනාධිපතිතුමා, ඊළඟට කැබිනට් මණ්ඩලය පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා පත් කරන්න පුළුවන් කියලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ යම් යම් බලතල මේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ මම අර්ථ නිරූපණය කරන්නේ මම හිතන විදිහට මේ නීතිඥවරයෙක් විදිහට සහ දේශපාලක විදිහට මම දකින්න දිල්කම් මේ අග්‍රාමාත්‍යතුමාට අපේ රනිල් වික්‍රමසිංහතුමා ඇතුළු කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තිබුණා ජනාධිපතිවරයාගේ බලතල සියල්ල තමන් වෙත පවරා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒක තමයි ඔවුන් 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පතේ ඇතුළත් කරේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට ශ්‍රේෂ්ඨාධිකරණය තමයි බොහොම පැහැදිලිව කිව්වේ ඒක කරන්න බෑ. මොකද හේතුව 4 ව්‍යවස්ථාව අනුව ඒක 3 ව්‍යවස්ථාවට බලපානවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය මේ රටේ අඩක් බහුතර ජනතාවක් පත් කරපු කෙනෙක් තමයි ජනාධිපතිවරයා කියන්නේ. ජනාධිපතිවරයාගේ විධායක බලතල සම්බන්ධ යම් කිසි තීරණයක් ගන්නවා නම් ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ දිල්කා මේ රටේ අඩක් බහුතර ජනතාවගේ ජනමතයකින් පැමිණි ජනාධිපතිවරයෙක් කිසිදු වෙලාවක පාර්ලිමේන්තුව එක
දිස්ත්‍රික්කයකින් ආපු මන්ත්‍රීවරයෙක් අතරින් පත් වෙන අගමැතිවරයෙකුට යටත් විය යුතු නැහැ කියන තීරණය. ඒ කියන්නේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජන සංඛ්‍යාවක් ගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා විදිහට පත් වුණත් ඔහුට අනන්‍ය වූ බලයකට වඩා වැඩි බලයක් ජනාධිපතිවරයාට මේ රටේ 1.20 ලක්ෂයක් විතර 1.50 ලක්ෂයක් විතර වෙන ඡන්ද සංඛ්‍යාවෙන් 50.1%කට ගත්තම තියෙනවා. ඉතින් ඒ මත තීරණය කළ තමයි තීරණය කරේ. තුන්වෙනි වගන්තියේ තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය. එයා හතරවෙනි වගන්තිය හා සම්බන්ධයි. ඒ නිසා ඒක ක්‍රියාත්මක කරනවා නම් ඔහු එතුමාගේ බලය අඩු කරනවා නම් ඒ වගේ අවස්ථාවක පැහැදිලිව 3/2 බලය සහ ජනමත විචාරණකින් අවශ්‍ය කරන කටයුතු ටික කළ යුතුයි කියලා. ඒකයි මම කිව්වේ. මෙතනදී මේ බලය අඩු කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ටික තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම අවස්ථා සංශෝධනය ගන්න හැදුවේ. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්පූර්ණයෙන් නතර කරා. ඒ අනුව ජනාධිපතිවරයාට ඒ බලතල ඒ විදිහටම තිබෙනවා. හැබැයි යම් යම් බලතල සංඛ්‍යාවක් එතුමාගේ අඩු කරලා තිබෙනවා. ඒක හරි. මේ විධායකයට අදාළ බලතල නෙමෙයි අනිකුත් ඔව් ජනාධිපතිවරයා අතුරුමතික ලෙස ක්‍රියා කරන ක්‍රියාදාමයන් විශාල සංඛ්‍යාවක් අඩු කරලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ පත් කිරීම සම්බන්ධ දැන් වෙනද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රනිෂ කාර්යය ඇතුළු මිනිෂකාරු සියලු දෙනා පත් කරේ ජනාධිපතිතුමා. පොලිස්පති පත් කරේ ජනාධිපතිතුමා. මේ සියලු නීතිපතිතුමා පත් කරේ ජනාධිපතිතුමා. හැබැයි මේකෙදි ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවක් හදලා ඒකට යෝජනා කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. හැබැයි ව්‍යවස්ථාදායක සභාව තමයි මේකේ තීන්දුව ටික ගන්න. ඒ අනුව අර ජනාධිපතිතුමාට තිබිච්ච ඉතාම බහුතර තා දැවැන්ත බලයක් ජනාධිපතිතුමා විසින්ම තමන්ගේ පක්ෂයේ 167 දෙනෙක් 47 දෙනෙක්ගේ සහයෝගය දීලා 41ක් තිබිච්ච අග්‍රාමාත්‍යතුමාට අගමැතිකමක් දීලා තමන්ගේ බෙල්ල දීලා අර සිරිසංගබෝවගේ වැඩක් මෙතන කරගෙන තිබුණේ. ඉතින් අද වෙනකොට ඒ එකයි මේ රටේ අර්බුදය ඇති වෙලා තිබෙන්නේ. මොකද හේතුව වෙනදා අග්‍රාමාත්‍ය ජනාධිපතිවරයා නම් පත් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරු තමන්ට ඕන විනිශ්චකාරවරු දානවා. හරි, අභය ජනාධිකරණයේ ඉන්න ජේසතම විනිශ්චකාරවරයා නෙමෙයි දාන්නේ. තමන්ට කැමති යාළුවෝ ටිකක් දාන්න පුළුවන් ඕන නම්. හැබැයි දැන් වර්තමානයේ මම එකයි කිව්වේ ජනාධිපතිතුමා විදියට අද අග්‍රවිනිශ්චකාරතුමාව පත් කරනකොට එතුමා බොහොම පැහැදිලිව අග්‍රවිනිශ්චකාරතුමාව පත් කරේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින අවුරුදු 38ක් ඒ දූරධර්මින් හිටපු විනිශ්චය දූරධර්මින් හිටපු මෝස් සීනියර් ජජ්. ඒ කියන්නේ වැඩිම ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨත්වයක් තිබිච්ච විනිශ්චකාරතුමාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වය නෙමෙයි බැලුවේ. කැරියර් ජජ් කෙනෙක් විදියට වැඩිම කාලයක් හිටපු කෙනා තමයි ගියන්ලා දැම්මේ. ඉතින් ඒ නිසා මෙතනදී පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයට අත ගහන එක ජනාධිපතිතුමා අතහැරලා තියෙනවා. ඒ වගේම අභියාචන අධිකරණයට අත ගහන එකේ තුම අතහැරලා තියෙනවා. අද අධිකරණය ස්වාධීනයි. ඒ නිසා මේ ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයේ යනකොට තමයි අපිට සමහර කටිට කල්පනා වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට ඒ ක්‍රමය තුළ ලැබෙන තීන්දුවලදී ලැබෙන ක්‍රියාකාරකම් එක රටක අරාජකත්වයේ තීන්දුවනවද නැද්ද කියන කාරණේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අභියාචන අධිකරණයත් ඉතාම ගැඹුරින් සලකා බැලිය යුතුයි කියලා මම හිතන්නේ. නැත්තම් වෙන්නේ ඉතාම රට අරාජක තත්ත්වයකට පත් වෙන ඉඩකඩක් මේ ක්‍රමවේද ඇතුලේ තිබෙන නිසා. හොඳයි, අපි යලිත් කෙටි විරාමයකට යමු. වෙන විරාමයක් අතර නවතත් හමුවෙමු. 360 සජීව සංවාදය. අපි යලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් ජනාධිපතිවරයාත් කියනවා නිසි ක්‍රමවේදයට මේක අරන් එන්න කියලා, මේ ඇති වෙලා තියෙන තත්ත්වය එතකොට තම තීරණයක් ගන්නවා කියලා. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයත් ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන. දැන් යම් විදිහකින් ඔවුන් මේ විදිහට නිවැරදි ක්‍රමවේදයකට ඇවිල්ලා ගන්න අවසාන තීරණයට ඒ තීරණය මොකක් වේද කියන එක කියන්න දන්නේ නැහැ. නමුත් ඒ දෙයට මූණ දෙන්න ඔබතුමන්ලගේ තියෙන සූදානම කොහොමද? මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි එතුමා ඔවුන් දිගින් දිගටම යෝජනා කරන අග්‍රාමාත්‍යවරයා. ඒතකොට ඒ වගේ තත්වයක් ඇතුළතදී ඒ තීරණය ගන්න ජනාධිපතිවරයාට සිද්ධ වුණොත් යම් විදිහකින් ඒකට කොහොමද අනිත් පාර්ශ්වය ඒ කාරණාවට මූණ දෙන්නේ? ඔව්, ඉතින් ඊළඟට බලන්න ඕන කොහොමද අපි ඒ ක්‍රියාදාමයත් එක්ක අපි ඉස්සරහට යන්නේ කියලා. මොකද හේතුව අපිට අපි අකමැති දෙල්කා පාර්ලිමේන්තුවේ ඇතුලේ බහුතරය තියෙනවා නම් දෙමළ ජාතික සන්ධානයක් එකතු වෙලා හරි අපිට යුතුකමක් නැහැ. අපිට ඒ තවදුරටත් ඒක එළියලා ඉන්න. අපි ඒක එතනින් එළියට එන්න ඕන. එළියට ඇවිල්ලා ඊළඟ ක්‍රියාමාර්ග ටික අපි ගන්න ඕන කොහොමද අපි ඊළඟට වැඩපිළිවෙල සකස් කරන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමත් ඒ සම්බන්ධයෙන් යම් එක හොඳ මතයක ඉන්නවා. ඒක සූදානම් නැහැ මේක එළියලා ඉන්න. ඉතින් මම හිතන්නේ රටට හොඳ වෙන්නේ අපි මේක ඇතුළේ රණ්ඩු කරගන්න නැතුව නිවැරදි ක්‍රියාමාර්ගයකට මේ විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා අපිව එළවන තත්වයකට ගෙනාවාම අපි ඒකට
ඉසරමල එළියට එන්න. මේ මේ සිද්ධ වෙලා තිබෙන කාරණාවලින් වුණේ මේ සියල්ල ආකූල ව්‍යාකූල බවට පත් වීම. දැන් ඒ නිසානේ දැන් ගිහිල්ලා මේ මේ අභියාචන අධිකරණයට නඩුවක් යන පවා තත්ත්වයට පත් වුණේ. හරියට ගෙනාව නම් මේක මොකක්වත් නැහැ පාර්ලිමේන්තුව ඇතුළේ මේ පස්සේ විසඳ ගන්න තිබුණා. ඉතින් ඒක කරන්න නැතුව ක්‍රියාදාමයේ තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි එවැනි නීතිමය නිවැරදි විදිහට මේක ගේනවා නම් අපි බොහොම පැහැදිලිව අපිට මේ තවදුරටත් මේ තරතුරු වලින්ද සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා අපි එතනින් ඉවත් වෙයි. ඒකට බුදුමල්ල සූදානම්. බොහොම පැහැදිලිව සූදානම්. අපි කියන්නේ නිවැරදි ක්‍රමයකට මේක ගේන්න කියලා. මේක කරන්න නැතුව අපිත් මේක දවස ගානේ පාර්ලිමේන්තුව ඇතුළේ ගහගන්නේ, මිරිස්කුඩු ගහගන්නේ මේ 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 පීවලින් යනගන්නේ මේ මේ ක්‍රියාදාමය නිසානේ. මේකට මේකට යම් විදියකට අනෙක් පැත්තෙන් එන මේ බලපෑම නිසා. ඒ කියන්නේ මේ වැරදි දියක් කරනකොට අනික් කටේත් ඇවිල්ලා ඒකට ගහ මරා ගන්න තත්ත්වෙටම පත් වෙනවා. ඉතින් දැන් ඔබතුමා සඳහන් කරා මේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ මේ කලබලකාරී තත්ත්වයේ ගොඩක් වෙලාවට නිර්මාණය කිරීම හරහා උත්සාහ කරනවා කියලා විදේශිකයන්ට, විදේශීය තානාපතිවරුන්ට, එමත් නැත්නම් මේ එවැනි පිරිසකට මේ මේ පණිවිඩය ගෙන යන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ හැසිරීම මෙහෙමයි, පාර්ලිමේන්තුවේ ස්වභාවය මේකයි කියන කාරණේ එළියට ගෙන යන්න උත්සාහ කරනවා කියලා. ඒ ඒ හා සමානම කාරණයක් විදේශීය අතපෙවීම් තවමත් සිද්ධ වෙනවා කියන කාරණේ පිළිබඳ විමල් වීරවංශ මහත්මයා පසුගිය දවසකදී අදහසක් පළ කර අපි ඒකට යොමු වෙලයි. බටහිර අධිරාජ්‍යවාදීන් විවස්ථාදායකය නටවනවා විතරක් නෙවෙයි, බටහිර අධිරාජ්‍යවාදීන් බලනවා අධිකරණයත් නටවන්න. අපි විශ්වාස කරනවා ලංකාවේ අධිකරණය මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු මිනිස්සු ඉන්න අධිකරණය. කොහේවත් රටක දෙන විශ්‍රාම ගියාම ලැබෙන රටවැසි භාවයකට, විශ්‍රාම ගියාම ලැබෙන සන්තෝෂමකට, තමන්ගේ දරුවන්ට ඒ රටවල් වල නොමිලේ අධ්‍යාපනය ශිෂ්‍යත්වයක් ලබා දීම වැනි දෙයකට මේ රටේ අනාගත ඉරණම පරදුවට තියෙන තීරණ ගන්න අධිකරණයක් මේ රටේ නැතයි කියලා අපි අද වෙනතුරු විශ්වාස කරනවා. ඇත්තට මේ කියන විදිහට අධිකරණයටත් එහෙම බලපෑම් කරන්නට එහෙම 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 දෙයක් තියෙනවද? එහෙම විදේශීය බලවේගවලට එහෙම හැකියාවක් තියෙනවද අපේ රටේ අධිකරණ පද්ධතියටත් ඒ විදිහට බලපෑම් කරන්න? මම නම් දන්නේ නැහැ එහෙම කරන්න පුළුවන්ද කියලා. හැබැයි සමහර අයට ඉතින් එහෙම සැක සංකා ඇති. සමහර අයට ඒ ගැන යම් යම් තොරතුරුත් ඇති. ඉතින් මම විශ්වාස කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිකුත් විනිශ්චයකාරවරු ඉන්න විනිශ්චයකාරවරු යම් සාධාරණ අනුව බලයි කියලා. ඒ වගේම වුන් සන්තෝෂම් වලට නැමෙන්නේ නෙමෙයි කියලා අපේ විශ්වාසය තමයි කියන්නේ ගැන තමයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී හමු වෙලා සාකච්ඡා කරා කියලා කියනවා. ඇත්තද? මොනවද දන්නේ සාකච්ඡා වෙලා තියෙන්නේ? මේක සතරගම් මන්ත්‍රණයක්. අපි දන්නේ මොනව කතා කරද කියලා. ඒ ඒ සාකච්ඡාවට කිසිදු කෙනෙක්ට සම්බන්ධ වෙන්නට ලැබුණේ නැහැ. ඒක අතිශයම රහසිගත විදිහට තිබිච්ච සාකච්ඡාවක්. ඉතින් එහෙම සාකච්ඡා ඉතින් මම දන්නේ දිසිද්ධ වෙනවා, දුරකථන ඇමතුම් යනවා, එමුනවා. ඉතින් ඒගොල්ලෝ දෙන්නම කතා බහ කරලා නම් සමහර දේවල් කරනත් අපි දන්නේ ඒ ගැන. විජේදාස රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා, එතුමා කතා කරමින් කියපු කරුණු කාරණා එක්ක මොකක්ද ඔහුගේ මේ සූදානම කියන කාරණය පිළිබඳවත් සමහර ප්‍රශ්න කරා. ඔහු මොකක්ද මේ කියා සිටින්නේ කියන කාරණය පිළිබඳව ප්‍රශ්න කරා ඔහුගේ ඔහු කියපු කාරණත් එක්ක. මේක ජනාධිපතිවරයාගේ අනුදැනුම මත එතුමා සිද්ධ කළ ප්‍රකාශයක්ද, එහෙම නැත්නම් විජේදාස රාජපක්ෂ මහත්මයා තනිව ගත තීරණයක් අනුව කළ ප්‍රකාශයක්ද? මම නම් දන්නේ නැහැ. ඒක එතුමෙන් තමයි අහන්න ඕනේ. අපිත් බලමු මොකද්ද මේ ප්‍රකාශ කළා. මම හිතුවා එතුමා අනිත් පැත්තට යන්න හදනවද කියලා. මෙන්න එහෙම නෙමෙයි, එතුමා එතන මිදෙන ප්‍රකාශිත කළා, එතනම හිටියා. ඉතින් ඒකත් එක්ක දාමහවස ප්‍රධානතුමත් ජනාධිපතිතුමත් සාකච්ඡා කරා. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකද කියලා. එතුමාගෙන්ම තමයි අහන්න තියෙන්නේ. මම අපි ඒක ගැන දැනන් හිටියේ නැහැ. ජනාධිපතිවරයා දැනගෙන හිටියෙත් නැහැ කියලා ඔබ විශ්වාස කරන්නේ? මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම මොකද මේ ඒ ඒ කාරණේ පිළිබඳව මම හරියටම දැනන් හිටියේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයක් කැඳවන්නට තීරණයක් තියෙනවා. ඇයි මේ වගේ වෙලාවක හදිස්සිය මේ වගේ තීරණයක් ගන්නෙ? ඔව්, ඇත්තටම අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි පහුගිය කාලවක වන්නේ අපේ පක්ෂයේ අලුත් සංවිධායක රූපත් කරා. ඒ වගේම අපි අලුත් පක්ෂය ගොඩනගන වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. පක්ෂ පරිසංවිධාන වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒකත් එක තමයි මේ සියලු අලකලංචි සිද්ධ වෙන්නේ දේශපාලනය ඇතුලේ. දැන් එතකොට එක්සත් ජාතික පක්ෂයත් පාරේ ඉන්නේ.
පොජන පෙරමුණත් පාරයන්නේ චන්දයක් කිල්ලලා අරගොල්ලු බලයිල්ල පාරයඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි අපේ පාක්ෂිකයම්බ දැනුවත් කළ යුතුයි අපි මොකක්ද කරන්න කියලා. ඉතින් නිසා මං හිතන්නේ ඒක සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමක් කරන්න තමයි හෙට අපි මේ විශේෂ සම්මේලනයක ඇඳලා තියෙන්නේ. ඒකම අපිට වුණා කරේ නැහැ මේ විශාල සෙනගක් යනලා කරන්න. ඒ නිසා අපි හැම ආසනයකින්ම 50 දිනේ ගානේ තමයි අපි කැඳවලා තිබෙන්නේ අපේ කාඩර එක ක්‍රියාකාරීන්. ඒ අනුව ඔවුන්ට අපි දැනුවත් කරනවා ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග ටික මොනවද, ඒ වගේම එහි තියෙන ප්‍රශ්න සහ එහි තියෙන තත්ත්වයන්, ඒ වගේම ඉදිරි කාලවකවාන තුළ දේශපාලන ක්‍රියාවලිය අපි කොහොමද ක්‍රියාත්මක කරගෙන යන්නේ, මේ ක්‍රියාදාමය පිළිබඳව දැනුවත් කිරීම වැඩපිළිවෙලක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාත්මක කරන්න. මොකද හේතුව අද වෙනකොට දිල්ක මේ පක්ෂ දෙකම, ඒ කියන්නේ පොදු ජන පෙරමුණත් එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය, ඒ පක්ෂ දෙක විදිහට ගත්තම එක පක්ෂයක් ගෝලීය අන්ත ධනවාදය වැළඳගෙන ඉන්න, ලිබරල් වාදය වැළඳගෙන ඉන්න පක්ෂයක්. අනික් පැත්තෙන් පොදු ජන පෙරමුණ කියන්නේ ජාතිකවාදයේ අන්තිම කෙරෝලට ගිහිල්ලා ඉන්න පක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අපිට අර එක පැත්තකින් ග්ලෝබලයිසේෂන්, එක පැත්තකින් මේ UNP එක පැත්තකින් පොදු ජන පෙරමුණ ලෝකලයිසේෂන් වෙලා තියෙන. ඉතින් දැන් මේ දෙකම අතරමැද තත්ත්වයක් අපි හදාගන්න ඕන. ග්ලෝකලයිසේෂන් කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ දෙකටම අතරමැදි වූ තත්ත්වයක්. මේක තමයි බණ්ඩාරනායකතුමාත් ඒ කාලේ ප්‍රෙන්ලා දුන්නේ. මොකද විශේෂයෙන්ම අද අපි ඔබ ඇතුළු මටත් බොහොම කනගාටුයි මේ තියෙන දේශපාලන වාතාවරණය ගැන. මොකද අපි අන්තවාදී අදහස් දරන අය නෙවෙයි. හැම කාරණයක් ගැනම යම් මද තැනක ඉඳලා කතා කරන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් අය විදිහට මම ගොඩක් කල්පනා කරන්න හැම වෙලාවකම මේ රටේ මිනිස්සු 40% විතර දැන් දිල්කම් ලංකාවේ දේශපාලනය පිළිබඳව හෝ යම් කාරණා පිළිබඳව ඉතාම ෆ්ලෝටින් වෝට් එකක් තියෙන. දැන් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔවුන් වෙනස් වෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තුමාව පත් කරනකොට තිබිච්ච උනන්දු උද්‍යෝගය පෞගිය කාලේ මේ පාර්ලිමේන්තුවේ හැසිරීම සහ මේ කාරණාත් එක්ක අපි යම් කිසි විදිහකට යට ගිහිල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය උඩට ගිහිල්ලා තිබ්බ, පල්ලෙහාට ගිහිල්ලා තිබිච්ච එක යම් පිබිදීමක් එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා තිබුණා. හැබැයි දෙමළ ජාතික සන්ධානයේත් එක ගිවිසුමක් ගැහුවයි කියලා ආරංචි වුණ ගමන් ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකව කල්පනා කරා මොකද්ද මේ කරන්න කියලා. ඒගොල්ලෝ දැන් යම් කලකිරීමක් තියෙනවා. ඒ වගේම උගත් බුද්ධිමත් ජන කොටස් මේ රටේ ඉන්න, ඒ වගේම මධ්‍යස්ථ මතධාරීන්, විවිධ අදහස් පළ කරන අය, සමහර දේවල්ට හොඳයි කියන අය, සමහර දේවල්ට නරකයි කියන අය, මේ කරුණු මත දවස ගානේ දෝලණය වෙනවා. ඉතින් ඒ නිසා අපිට දැන් අවශ්‍යයි දෙල්ක මේ රටේ මේ රික්තකයක් තියෙනවා විශාල. මේ පක්ෂ දේශපාලනේ අපිට එපා, අලුත් පක්ෂයක් අපිට ඕනේ, නැත්නම් අලුත් දේශපාලන ක්‍රියාමාර්ගයක් අපිට ඕනේ, අපිට අලුත් වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි කියන විශාල පිරිසක් ඉන්නවා මේ රටේ. ඉතින් ඒ පිරිසට ආමන්ත්‍රණය කරන පක්ෂයක් අපිට අවශ්‍යයි. මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ රික්තකය පිරවීමේ හැකියාව තියෙනවා කියන. ඒ රික්තකය පිරවීමේ හැකියාව තියෙන පක්ෂයක් විදිහට අපි අනාගතයට හදන්න වෙයි. අපි කොහොමද මේ රට ගොඩනගන්නේ? අපේ මොනවද තියෙන સિદ્ધાંત? අපේ දැන් අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් අපේ පක්ෂයට විශාල පිරිසක් ඉවත් වෙලා මේ පක්ෂයේ යම් විදිහකට නැවත ඉස්සරහට ගෙනියන්න පුළුවන් වාතාවරණයකට සකස් වෙලා තිනවා පොදු මතවාදයක් තුල. ඒකේ අන්තවාදී බලවේග නැහැ. ඒ වගේම අන්ත දක්ෂිණාංශික බලවේගත් නැහැ, අන්ත වාමාංශික බලවේගත් නැහැ. අපිට මැද හරියේ හොඳ තැනකට මේ පක්ෂය ගෙනියන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපිට මේ රික්තකය පුරවන්න පුළුවන් වාතාවරණය සකස් කරන්න පුළුවන් කියලා. එතෙන්ට තමයි මේ පක්ෂය ගෙන යා යුත්තේ. ජනාධිපතිතුමත් ඉන්නේ මධ්‍යස්ථ මතවාදීක විදිහට, එතුම දේශීයත්වය, ඒ කියන්නේ මේ දේශීය සංස්කෘතිය සහ දේශීයත්වයේ ගරු කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේකත් එක්ක අපිට විශාල ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අපිට අවශ්‍යලා තියෙන්නේ දේශීයත්වයේ ගරු කරන පක්ෂයක් සහ රටට මධ්‍යස්ථ මතවාදී අදහස් තියෙන පක්ෂයක් විදිහට ඉස්සරහට යන. මම හිතන්නේ ඒ සඳහා උගත් බුද්ධිමත් මිනිස්සු ගොඩක් ඉන්නවා මේ රටේ දේශපාලනයට එන්න කැමති අය. වෘත්තීය වේදින් ඉන්න විශාල සංඛ්‍යාවක් ඒගොල්ලෝ පක්ෂයක් හොය හොය ඉන්න කොයි තැනින්ද අපි දේශපාලනය කරන්නේ කියලා. ඒ අයට හොඳ ඉඩකඩක් තියෙනවා මෙතනදී. අපි පුද්ගල චරිත මත නෙමේ දේශපාලනය කරන්නේ, පොදු
මතවාදයක් මත ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒකේ පළවෙනි ආරම්භය තමයි අපි හෙට බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාත්මක කරන්න. සම්මේලනය කැඳවීමේ පරමාර්ථය අරමුණ ඒක එහෙම නැතුව මේ වගකීම් සම්බන්ධ තීරණයක් ගැනීමට එහෙම අදහසක් නැහැ ජනාධිපතිවරයාගේ හෝ එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ පක්ෂයේ වගකීම් බාර දෙන්න එහෙම සැලැස්මක් පිළිබඳ කතා නැහැ. ඉතින් අපේ පක්ෂයේ මේක ඒ සම්මේලනයේ තේමාව තීරණය තීරණය රටාතේ තීරණය රට වෙනුවෙන් කියන මේක. එතකොට ඒ එක පැත්තකින් ඒ තීරණය සම්බන්ධත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ මාගෙදර කියන කාරණේ. තුන්වෙනි කාරණේ අද මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ පක්ෂයේ සමාජිකයෙක් නෙවෙයි. එතුමා දැන් අද වෙනකොට පොදු ජන පෙරමුණේ සමාජිකත්වයෙන් තියෙනවා. ඒ සමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇයි තාමත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වන බවක් අපි දැක්කේ නැහැ. එතුමයි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන බවක් දැක්කේ නැහැ. ඒක කමක් නැහැ කියන හැඟීමද තියෙන්නේ. එහෙමත් නැත්නම් මේ සම්බන්ධයෙන් මොකද පක්ෂයක් වෙනත් පක්ෂයක සමාජිකත්වයක් ගත්තොතින් සාමාන්‍ය ක්‍රමද විනය ක්‍රියාමාර්ගයකට යනවා. ඒ වගේ දෙයකට තියෙනවා. දැන් එහෙම කිසිදු කතාබහක් නැත්තේ ඇයි? නැති අපිට විශාල වේදනාවක් තිබුණා. මොකද මේ දැන් මේ ගැසට් හතරක් පහක් ගහලා ඉන්න අගමැති අයින් කළා, අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරලා අලුත් අගමැති කෙනෙක් ගෙනල්ලා මේ සියල්ල කරලා රටක් ඉදිරියට අරන් යන්න හදනකොට තවත් පක්ෂයක ගිහිලා සමාජිකත්වයේ ගත්තම කට්ටියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා මම අපේ ඇත්තටම අපිට විශාල වේදනාවක් තිබුණා. ඒ වගේ මේක විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ ඉන්න විශාල පිරිසක් කල්පනා කරා මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ කියලා. මොකද මෙතනින් ගිහිල්ලා ඒක ජනාධිපතිතුමත් එක්ක එකට ඉඳගෙන ගිහිල්ලා අගමැතිකම අරගෙන පැය කීපයක් ඇතුළත පෝජන පෙරමුණේ සමාජිකත්වය ගත්තම ඒක පයින් ගහුවා වගේ වැඩක්. මං හිතන්නේ ඒක ගැන විශාල වේදනාවක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තියෙනවා. ඒ නිසාම තමයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව අද කියන්නේ අපි වෙනම තරම් කළ යුතුයි කියන තැනකට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ගැන අපිටත් වේදනාවක් තියෙනවා, ජනාධිපතිතුමාටත් ඉත්‍රිදිමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම පෝජන පෙරමුණේ ආයත් කල්පනා කරලා මොකද්ද මේ කරපු වැඩේ කියලා. මොකද හේතුව ඔවුන් කල්පනා කරේ නැහැ දැන් ආණ්ඩුවක් හදලා පැය කීපයක් ඇතුළත කියලා පොජන පෙරමුණේ සමාජිකත්වය ගනී කියලා. මොකද එතකොට එහෙනම් බොහොම පැහැදිලි දිල්කම් මොකද්ද කරන්න හැදුවේ කියලා. ඒ කියන්නේ මේ යාමේ ප්‍රතිඵලය අවසානයේ ඡන්දයකට යාමේ වැඩපිළිවෙලක් තමයි අවසාන වශයෙන් තිබුණේ. ඉතින් ඒක දැන් කොහේ හරි දැනකින් නතර වෙලා තිබෙනවා. ඉතින් අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන ස්ථාවර ඉන්න කෙනෙක් මම. ඒ කියන්නේ අපි කවදක්වත් පෙම්බිය යුතු නැහැයි කියන කාරණා. හැබැයි එකතු වෙනවා වගේම එකතු වීමේ උඩ විතරක් එකතු වෙලා හරියන්නේ නැහැ. යට පල්ලෙහා ඉන්න ප්‍රාදේශීය දේශපාලඥයෝ, රාජසභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ඒ වගේම යට දැන් අද ගත්තම ග්‍රාමීය මට්ටමේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක්නේ ගිහිල්ලා මේ පොදුජන පෙරමුණේ සමාජිකත්වයෙන් වැඩ කරේ. හැබැයි අද උන් ගම ඇතුලේ බොහොම ආදරෙන් ගෞරවයෙන් කියනවා අපි දෙගොල්ලෝ එකතු වෙලා වැඩ කරන එක හොඳයි කියලා. ඒක හොඳ වැඩක්. මොකද එතකොට මේ රටට ආදරය කරන පිරිසක් තමයි අද එකතු වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තුමාත් ඒ වගේම අතික ජනාධිපතිතුමත් මේ රටට ඉතාම දැඩිව ආදරය කරන අය. මේ රටට මේ රටේ ස්වදේශිකයන් මේ රටට ආදරය කරන මිනිස්සු විදිහට මේ රට ඉදිරියට ගෙනියා යුතුයි කියන කල්පනා කරන අය. ඒ නිසා විදේශ බලවේගවලට සටන් විරුද්ධව සටන් කළ යුතුයි කියලා අය හිතන අය. මේ රට පාවා දීමට විරුද්ධ අය. ඒ විතරක් නෙමේ රටේ සම්පත් කුණු කොල්ලට විකුණන එකට විරුද්ධයි අධිකාර ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්. ඔවුන් ඉන්නේ වාමවාදී වාමාංශික ප්‍රගතිශීලී බලවේගයේ. ඒ නිසා තමයි අපි හැමදේම කියන්නේ අපිට ප්‍රගතිශීලී ආණ්ඩුවක් වාමාංශික ආණ්ඩුවක් අපි හදමු කියලා. හැබැයි ඒක ඇතුලේ සිද්ධ වෙන පාවාදීම් වලට අපි යම් වේදනාවක ඉන්නේ මේ අවස්ථාව වෙනකොට. මොකද මේ සිද්ධ වුණ කාරණෙත් එක්ක. ඉතින් දැන් කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් පක්ෂයෙන් මේ කට්ටියක් ගිහිල්ලා වෙන පක්ෂයක සමාජිකත්වය අරන් තියනවා කියලා. ඉතින් පක්ෂයට තීන්දුවක් ගන්නත් සිද්ධ වෙයි. මේවා හොඳට කල්පනා කළ යුතුව තිබුණා. ඒ කියන්නේ ඡන්දයක් කැඳවලා ඒ වගේ තත්ත්වයක් තුළ මේ ක්‍රියාදාමය සිද්ධ කරා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගත්ත ක්‍රියාමාර්ගය තුන එක පැත්තකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවකගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ ඉඩකඩකුත් මේකෙන් දැන් ඇති වෙලා තිබෙනවා. හැබැයි ඉතින් අපි එහෙම මේ රණ්ඩු කරගන්න යා යුතු කාරණයක් නෙමෙයි අපි මෙතන තියෙන්නේ. හැබැයි අපිට වේදනාවක් තියෙනවා. ජනාධිපතිතුමා මේ තරම් බෙල්ල දීලා වැඩ කරපු වෙලාවක ජනාධිපතිතුමාට කණ්ඩ ගැහුවා වගේ වැඩක්ද මේ කරේ කියලා. ඒක ගැන අපිට වේදනාවක් තියෙනවා. ඒක ඉතින් ඒක මේ අවස්ථාවේ කියන්න ඕනේ.
හොඳයි කෙටි විරාමයකින් අනතුරු යලිත් අපි හමු වෙනවා අවසාන කොටසටයි අපි යොමු වන්නේ අපි විරාමයකින් අනතුරු හමු දැන් ඉදිරිපත් වෙච්ච මේ අධිකරණ තීන්දුවත් එක්ක අද දවසේදී ප්‍රවෘත්ති වාර්තා කරනකොට අපි දැක්කම රජිත සේනාරත්න මහත්මයා සඳහන් කරනවා දැන් හෙට ඉඳලා අපි දැන් මේ සියලු දේවල් යථාතත්වයට පත් වෙන්න ඕනේ අපිට තමයි දැන් බලය තියෙන්නේ එතකොට හෙට ඉඳන් අපි වැඩ කරනවා කියලා. ඇත්තටම මොකද්ද වෙන්නේ? ඉතින් ආපහු ආණ්ඩු පිටුන කල් කාටවත් ගිහිල්ලා ඉදියන්නේ නැහැ ආණ්ඩු බලේ බලාත්කාරයෙන් පැහැර ගන්න. නමුත් දැන් ඔවුන් අනිත් පැත්තෙන් ගත්තම දැන් අමාත්‍යවරුන්ට තිබිච්ච නිල නිවාස නිල රතවාහන මේ දේවල් කලින් ඉඳලම ඒවා බාර දුන්නේ නැහැ. දැන් පසුගිය අවස්ථාවකදී මේ වගේම තත්ත්වයක් චන්ද්‍රිකා මැතිණියගේ කාලයේදීත් සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව විසුරුවා හරින්නට එතුමිය කටයුතු කරා. හැබැයි ඒ අවස්ථාවේදී අපි මේ වගේ දැඩි විරෝධයක් දැක්කේ නැහැ. කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය දැඩි ලෙස විරෝධයක් එල්ල කරමින් කටයුතු කරේ නැහැ. මෙවර තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඕන් කියන ඕන් අමාත්‍යංශ වලින් යන්නේ නැහැ කියලා නිල රතවාහන බාර දෙන්නේ නැහැ. නිල නිවාස බාර දෙන්නේ නැහැ. Taman තමයි තාමත් අමාත්‍ය වරු කියලා කටයුතු කරනවා. දැන් මේක මහ පුදුම තත්ත්වයක්නේ. එතකොට මේ වගේ තත්ත්වයකදී කොහොමද මේක තව ඉස්සරහට අරගෙන යන්නේ? දැන් මේකට ප්‍රතිචාර දක්වන්නද ඔබතුමන්ලා කියනවා මේකට රණ්ඩු වෙලා තේරුමක් නැහැ මේ ක්‍රමවේදයක් තියෙනවා කියලා. හැබැයි ඔබතුමන්ලම සඳහන් කරන පාර්ලිමේන්තුව ඇතුළේ ඔබතුමන්ලට තියෙන දේවල් ලැබෙන්නේත් නැහැ කියලා. දැන් ඕක රට මෙහෙම නම් යන්නේ. සාමාන්‍ය මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ රට මෙහෙ විදිහට කරන්නේ කියලා. දැන් එතුමා කියනවා අපි හෙට ගිහිල්ලා වැඩ පටන් ගන්නවා කියලා. එහෙම කිව්වට එහෙම කරන්න බෑ කියලා ඔබතුමා කියන්නේ. ඔව් ඉතින් එහෙම ගිහිල්ලා එතුමාට වැඩ පුළුවන් නම් ගිහිල්ලා පටන් ගන්න කියන්නේ කොයි අමාත්‍යංශයට ගිහිල්ලා. මොකද හේතුව ඒ අමාත්‍යංශය ඔක්කොම අපි හමුදා පොලිස් දාලා එක මේවා කරලා තිබෙන්නේ. ඉතින් එතුමාට හෙට ගිහිල්ලා බාර ගන්න පුළුවන් නම් බලමු කොහොමද ගිහිල්ලා බාර ගන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි දිලක. චන්ඩි පාට් එකේ මිනිස්සුන්ට ගිහිල්ලා රැස්වීම් වල කතා කරලා කියන එක නෙමෙයි කලේ උත්තේ. කරන්න තියෙන්නේ අපි ඊළඟට කලේ උතු කාර්යභාරය. දැන් 2001 මේ වගේ වුණාම අපි ඇත්තටම පයින් ආවා මේ කටුනායක ඉඳලා. ඇවිල්ලා මේ වගේ ලොකු උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරා. හැබැයි එතනින් පස්සේ එක ගිහිල්ලා පාර්ලිමේන්තුවේ සටන් කරන්න තිබුණේ නැහැ. මොකද හේතුව මේක අර මං කලින් කිව්වා වගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැමීමත් එක්ක තමයි මේ අර්බුදය පටන් ගත්තේ. මොකද එක පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණ එක පැත්තක් එකාතක් තද කරනවා, අනික් අත අතාරිනවා. ඒක තුළ තමයි මේ පාර්ලිමේන්තුව ඇරිලා පාර්ලිමේන්තුව ඇතුලේ මේ රණ්ඩු පටන් ගන්න. එදා ඒක සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේකත් එක තමයි මේ අර්බුදය ඇතුළත තියෙන්නේ. ඒක තුළ අපි එකයි කිව්වේ නිවැරදි විදිහට ඒ ක්‍රියාදාමය සිද්ධ කරන්න. එතකොට අපිට පුළුවන් මෙතනින් එළියට එන්න කියලා. හැබැයි එහෙම කරන්නේ නැතුව බලහත්කාරයෙන් සමහර අය ලේ හලනවායි කියලා, ලේ විලක් කරනවායි කියලා මේ වැඩේ පටන් ගත්තම එක පැත්තකින් ඒක. දෙවෙනි කාරණේ අර කාරණේ සිද්ධ වුණ ගමන්ම අනෙක් පැත්තෙන් මොකද බටහිර බලවේග සියල්ලම 100%ක් රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් පෙනී හිටින්න පටන් ගත්තා. එතකොට මේක දේශීය ප්‍රශ්නයකටත් වඩා ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වුණා. ට්‍රැවල් ඇඩ්වයිසරිස් නිකුත් කරා, ලංකාව එන්න එපයි කියලා නිවේදන නිකුත් කරා, ලංකාවට දෙන ආධාර කපනවා කියලා නිවේදන නිකුත් කරා. මේක වියනා ප්‍රඥප්තිය බොහොම පැහැදිලිව තියෙනවා. රටක ස්වෛරීභාවය සහ රටක ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයට එරෙහිව ඔවුන්ගේ ස්වෛරී අයිතියන්ට විරුද්ධව විදේශ රටවලට ක්‍රියා කරන්න බෑ. ඒක වියනා ප්‍රඥප්තිය බොහොම පැහැදිලිව රටවල් එකඟ වෙච්ච කාරණයක්. දැන් ඔවුන් ඒ කඩාකප්පල් කරමින් ඒ විනාශ කරමින් තමයි මේ ඉන්නේ විදේශ රටවල් ටික. ඒ විදේශ රටවල් වල ඉන්නේ මම ඒක අදහස් කරන්නේ විදේශ රටවලට විරුද්ධ විය කියලා. බටහිර රටවල් වල විවිධ තියෙන පුළුවන් ඇජෙන්ඩාස් විවිධ තමන් ක්‍රියා කරන කාර්යභාරය තුල. ඉතින් එතකොට උන් ඒ රටවල් අස්ථාවර කිරීමේ ක්‍රියාවලිය නිරත වෙමින් ඉන්නවා. ඉතින් ඒ බලය තමයි දැන් ඇත්තටම ජනතාව නෙමෙයිනේ එළියට බැසී රනිල් වික්‍රමසිංහ මැතිතුමාව එළියට දැම්මම වැඩියෙන්ම රැස්වීම් තියලා තියෙනවා නම් තියලා තිබෙන්නේ මම හිතන්නේ තානාපති කාර්යාලයත් එක්ක. ඉතින් ජනතාවත් එක තමයි දැන් ඔවුන් නිමිට ක්‍රමානුකූලව මේ සිද්ධ වෙමින් තිබෙන කාරණයට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ රස්තාවරභාවය තුළ එක්සත් ජාතික පක්ෂයත් පාක්ෂිකයනුත් පාක්ෂිකයන් විදිහට ගම්ම ඇතුලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔවුන්ගේ පුද්ගලික කැමැත්තක් නොතිබුණාට ඔවුන් පාක්ෂිකයන් විදිහට පක්ෂයේ ආසා ආණ්ඩුවක් හදා ගැනීම සඳහා එළියට ඇවිල්ලා තිබෙනවා. ඔබතුමා සඳහන් කරා කලින් වතාවදී දැන් රජයේ රාජ්‍ය දේපල
විකිණීම කියන ප්‍රතිපත්තිය ඇතුලේ නෙමෙයි ඔබතුමාලා කටයුතු කරන්නේ. එතනත් ගැටුමක් ඇති වුණා කියන කාරණේ. නමුත් එතනදී සමහරු ප්‍රශ්න කරන දෙයක් තමයි දැන් හම්බන්තොට වරාය සම්බන්ධව ගත්තත් ඒ පසුගිය කාලයේදී ඒ විකුණුවනම් ඒ විකුණන ක්‍රියාවලිය ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් මේ දේවල් වලට අත්සන් කරා. මේවට එකඟ වුණා. එතකොට ඔබතුමාලටත් ඒකේ වගකීම තියෙනවා. කොයිතරම් කිව්වත් අපි විකුණන්නේ නැහැ කියන වෙනුවෙන් පෙනී හිටියා කියලා කිව්වට ඔබතුමාලා අතින් ඒ දේ සිද්ධ වුණා. නෑ, බොහොම පැහැදිලිව කියන්න ඕන දිල්ක මෙහෙම නෙමෙයි මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්න තිබුණේ. මේක ඇත්තටම අවුට් රයිට් දෙන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. දෙවන කාරණේ තමයි ඒක 180යි 20ට තමයි ප්ලෑන් කරලා තිබුණේ. ඒ කියන්නේ කෙලින්ම ඒ චයිනා හාබේකට දෙන්න 180ක් 120යි ලංකාවට තිබුණේ. හැබැයි අපි දිගින් දිගටම මේ සම්බන්ධව විශාල සරණක් ගෙන ගියා. කැබිනට් මණ්ඩලය ඇතුලේ අපි විශාල විරෝධතා ගන්නවක් ගෙන ගියා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා ගණනාවක් ගේනකොට ඒ ඔක්කොම පැත්තකට විසිකරලා ආපහු කමිටු දාලා ඊළඟට මං හිතන්නේ මහින් සමසිංහ මැතිතුමා විශාල වැඩපිළිවෙලක් සකස් කරා ඒ සම්බන්ධව. ඒක අනුව තමයි අත් වශයෙන් ඔය තියෙන தത്വේ දැන් අද තියෙන්නේ කම්පනීස් දෙකකට ඇතුළත් හදාගත්ත මේ පොදු ගිවිසුමක් පත යන වැඩපිළිවෙල. චීනෙට වික්කයි කියන කාරණේ නෙමෙයි මෙතන දැන් තියෙන්නේ. මෙතන තියෙන්නේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක ලංකාවේ කම්පනියෙකුත් තවත් කම්පනියෙකුත් ඊළඟට වරාය අධිකාරියත් තුන්ගොල්ලම එකතු වෙච්ච ට්‍රයිපාටි ඇග්‍රීමන්ට් එකකින් තමයි දැන් යන්නේ. ඉතින් ඒ නිසා එය විකිණීමේ තත්ත්වයකට වඩා යම් විදිහේ හුමාරුවක් විදිහට තමයි අපි දකින්නේ. යම් පොදු එකඟතාවකින් වැඩ කරන කම්පැනි එකක්. ඒ කම්පැනි එකේ ෂෙයාර්ස් එක බෙදෙනකොට අපිට යම් කිසි ප්‍රමාණයක් ඔවුන්ට යම් 58%ක් විතර අපිට ඒ විදිහට තමයි මේක දැන් ගිහිල්ලා තියෙන්නේ. ලාභ බෙදෙනකොටත් අපිට මුදලක් ලැබෙනවා වෙනම. මේ විදිහට තමයි ක්‍රියාත්මක කර තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලෙත් මේ යෝජනාවක් මේ විදිහට ඇවිල්ලා තිබුණා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔය වගේ කාරණා ගණනාවක් අපි නැවැත්තුව ඇත්ත වශයෙන්. දැන් උදාහරණයක් ගත්තොත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධව ගත්තම මමත් එක ජන අගමැතිතුමා කෙලින්ම මට බැන්න අයිස කියලා බැන්නේ. ඒ කියන්නේ මේක කතා කරයි කියලා. ඉතින් එහෙම තමයි අපි කැබිනට් මණ්ඩලය ඇතුළේ අපි රණ්ඩු වුණේ. රණ්ඩු වෙලා අපි උත්සාහ කරේ පුළුවන් තරම් දේශීය සම්පත් ටික නොවිකුණා කොහොමරි තියාගන්න. ඊළඟට තමයි අනික් කාරණය ලංකාවේ හිල්ටන් හෝටලේ හයට් එක ඊළඟට ඇපලෝ හොරෝවල් මේවා විකුණන්න බොහොම පැහැදිලිව දින 14ක් දීලා තිබුණා. ජනාධිපතිතුමා ඒක සම්පූර්ණයෙන් නතර කරා. හරි, දැන් අද වෙනකොට ඒ විකිණීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ වෙන තැනකට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ සියලු කාරණත් එක තමයි කල්පනා කරන්න තියෙන්නේ අපි මොනවද කරන්න කියන කාරණේ ගත්තම මේ තියෙන සම්පත් ටික විකුණ විකුණ අපි ඒවෙන් කාලා බීලා සනසෙනවද නැත්නම් අපි වෙනත් විදිහ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද කියන කාරණේ. ඉතින් මම හිතන්නේ අපි ආයුත්තේ අන්න එතෙන්ටයි. ඒ නිසා මම හිතන්නේ නැවත මේ රට හදන්න නම් අපි ඇත්තටම කෙටි කාලිනුව අපිට බැරි වෙයි. හැබැයි අපි එක්ස්පෝර්ට්ස් එක වැඩි කරන්න වෙයි. විදේශ මේ අපෙන් එන අපනයන කිරීම සම්බන්ධව ආනයන විදන් අඩු කරගන්න වැඩපිළිවෙළක් අපි සකස් කරන්න වෙයි. ඊළඟට විශේෂයෙන්ම ඊළඟට තියෙන කාරණේ තමයි අපේ රෙමිටන්ස් නැත්තම් විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න වෙයි. සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න වෙයි. මේවා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාදාමනි. ඒ මත තමයි අපිට ඉස්සරහට රටගෙන යන්න තියෙන වාතාවරණය සකස් වෙන්නේ. ඉතින් බලන්න ඕනේ පුළුවන් තරම් රටේ සම්පත් ටිකත් ආරක්ෂා කර ගනිමින් රට උකස් කරන්නේ නැතුව රට කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒ සඳහා තමයි අපි කල්පනා කරේ මෛත්‍රීපාල සිසිර ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමත් එකට එකතුලා ගෙනිච්චොත් ඒ සම්බන්ධව රටට හානියක් වෙන්නේ නැති වෙයි කියලා. මේ ගත තීරණය සම්බන්ධයෙන් සමහර කෙනෙකුට තවත් කාරණයක් තමයි ජනාධිපතිවරයා මේ වගේ තීරණයකට එන්නේ ලැබෙන්නේ ඊළඟ වතාවෙදිත් එතුමාට ජනාධිපතිවරණයකට ඒ මේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේ පොහුට්ටුවත් එක්ක එකතු වෙලා මේ ක්‍රීඩාවක් කරේ කියලා. එහෙමද එතුමා ඊළඟටත් ජනාධිපතිවරණයකට එන්න එහෙම සලස්මක් තියෙනවද? නෑ, ඉතින් ඒක තීරණය වෙන තව අවුරුද්ද කියන්නේ දැන් ඒක තීරණය වෙන කාරණයක් නෙමෙයි නේද? ඉතින් UNP ඇත් එකත් ගිහිල්ලා ප්‍රශ්නයක් තිබුණ නෑනේ. එක්සත් ජාතික පක්ෂය තීරණය කළා තිබුණ නෑනේ කවුද තාම දාන්නේ කියලා. තවමත් ඔවුන් දැන් අද කතා කරන්නේ පොදු අපේක්ෂකයෙක් කියලානේ. ඉතින් ඒක එතුමාට ඡන්දේ ඉල්ලීමේ ක්‍රියාදාමයටත් වඩා මේ රට අරංගිය ක්‍රියාදාමෙන් ගලව ගැනීම වැඩපිළිවෙලක් තමයි මෙතන සකස් කරේ. ඉතින් ඒක පෝට්ටු එක්ක හෝ වෙනත් පක්ෂයක් එක්ක හෝ ඒ ක්‍රියාදාමය එතුමාට කරන්න සිද්ධ වුණේ මේ වැඩපිළිවෙල තුළ රටක් විදිහට අපි අසන තත්ත්වයකට පත්වෙමින් තිබිච්ච නිසා. ඒ නිසා එතුමා මේ තීරණය ගත්තේ රට වෙනුවෙන් මිසක පුද්ගලිකව එතුමාගේ ගමන් මාර්ගය හදා ගැනීම සඳහා නෙවෙයි. මොකද හේතුව
තව අවුරුද්දකින් තමයි තියෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයක වැඩපිළිවෙල. දැම්මම එතුමා පිටපොට ගහලා ඒ වැඩේට ලෑස්ති වෙන්න උමනා නැහැ නේ. එතුමා මට අපිට එදත් කිව්වේ මම ජනාධිපති ක්‍රමයට ජනාධිපති ධුරයට ඉල්ලීම සම්බන්ධව මම කල්පනා කරලා නැහැ. එතකොට මට ඊට වැඩිය තියෙනවා වක්කීමක් රට වෙනුවෙන් මං ආපු ක්‍රියාමාර්ගය අවුරුදු 52ක් දේශපාලනය කළා. අවසාන වශයෙන් එතුමත් විනාශ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරගෙන රටත් විනාශ වෙලාද අපි මේ අපේ දේශපාලන ගමන අවසන් කරන්න කියලා 62 ලක්ෂ ජනතාවගේ සිතුම් පැතුම් මිශ්‍ර කරන්න ආපු වැඩපිළිවෙල 62 ලක්ෂ ජනතාවත් 1,25,23 ලක්ෂත් විනාශ කළාද අපි යන්නේ කියලා තමයි එතුමා කල්පනා කරේ. ඒ නිසා තමයි එතුමා ඒ තීන්දුව ගත්තේ. ඉතින් එහෙම තීරණයක් ගන්න එතුමාට යම් ශක්තියක් තිබීම ගැන අපි සියලු දෙනාම කල්පනා කරන්න. මොකද ඒ තීරණය ගත්තේ නැත්නම් තවත් මේ රට ආගාධෙන් ආගාධයට යන්න තියෙන වැඩපිළිවෙල සකස් කළ තිබුණ නිසා. ඒකයි එතුමා කියන්නේ රයිල් වික්‍රමසිංහ මැතිතුමා හැර වෙන ඕන කෙනෙක් එක්සත් ජාතික පක්ෂය අරන් එන්න මම සූදානම් එයාව පත් කරන්න කියලා. මොකද හේතුව එතුමාට වැඩ කරන්න පුළුවන් කෙනෙක් කියන එක නෙමෙයි කතා කරේ. ඒ ක්‍රමවේදය නැවත ආයි ආරම්භ වෙලා ඉස්සරහට ගියොත් ඒකට මොකද කරන්න කියන කාරණය පිළිබඳ රටට විශාල අර්බුදයක් ඇති වෙයි කියන කාරණේමත් තමයි එතුමා මේ සැකය මත තමයි එතුමා මේ කටයුතු කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම සඳහන් කරන මේ අවස්ථාවේදී 62 ලක්ෂයක ජනතාවගේ වරම පිළිබඳව මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන නිසා ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටිනවා මහමැතිවරණයක් නෙමෙයි ජනාධිපතිවරණයක් තියන්න. ජනාධිපතිවරණයකින් අපි තීන්දුවක් ගමු කියන කාරණය. ජනාධිපතිවරණයක් අවශ්‍යද? ජනාධිපතිවරණයක් ආපහු තියන්න පුළුවන් වෙන්නේ ලබන ජනවාරි මාසයෙන් පස්සේ වුණනම් කලින් මැතිවරණයක් තියන්න පුළුවන්. නැත්තම් ඊළඟ ජනාධිපතිවරණය එන්නේ ලබන දෙසැම්බර් මාසේ. ඉතින් අද රටේ තියෙන ප්‍රශ්නේ මේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක් ඉඳ ජනාධිපතිවරණයක් තියෙන එක නෙමෙයි. ඊට වැඩි අර්බුදයක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් පිළිබඳව තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ජනාධිපතිවරණයක් තියලා අලුත් ජනාධිපතිවරණයට යන්න. හැබැයි ඊට වඩා මහමැතිවරණයක් මොකද පාර්ලිමේන්තුවේ අස්ථාවර වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙකුට බලයක් නැහැ. 106යි රයිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි අයින් වෙලා තිබෙනවා. ඊළඟට 103ක් තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාට, දැන් ඒක 101කට අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ දෙක අතර පාර්ලිමේන්තුවේ සුළුතර ආණ්ඩුවක් හදාගන්න වැඩපිළිවෙල තුළ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක විසඳ ගන්නවා හැර ජනාධිපතිවරණයක් ගැන කතා කරන එක නෙමෙයි දැන් තියෙන්නේ. මොකද ජනාධිපතිවරණයක් ගැන ඔවුන් කතා කරන්නේ මොකද ඔවුන් සමග දෙමළ මුස්ලිම් පක්ෂ ටික ඔවුන් සමග ඉන්න නිසා. ඒකනේ රෞෆගේ මැතිතුමා කිව්වේ අපි ගාව තියෙනවා තුරුම්පුව අපි ගහන්නම් කියලා. ඒගොල්ලන්ගේ තුරුම්පුව තමයි ඒක. මොකද ජනාධිපතිවරණයක් තිබ්බම මුළු ලංකාවේම මිනිස්සු ඡන්ද දෙන්න ඕන. ඔබතුමාගේ ඔවුන් දන්නවා ඒ ක්‍රියාදාමය තුළ ඔවුන්ට දිනන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමාගේ මිත්‍රයා සජිත් ප්‍රේමදාස මහත්මයා පිළිබඳව යලිත් වතාවක් එක්සත් ජාතික පාක්ෂිකයෝ කතාබහට අතරට ඇවිල්ලා තියෙනවා. එතුමාගේ නම නැවතත් හරින් ප්‍රනන්දු මහත්මයාත් මා දැක්කා. නැවත වතාවක් එතුමා ගැන සඳහන් කරනවා. දැන් ජනාධිපතිවරණය ඔවුන් ඉල්ලා සිටින විදිහට ජනාධිපතිවරණයක මේ අවස්ථාවේදී හෝ නැත්නම් ඊළඟ ජනාධිපතිවරණයකදී හෝ සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකයෙක් විදිහට ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණොත් එතුමාගේ නායකත්ව වෙනුවෙන් ඔබතුමත් කාලයක් තිස්සේ සටන් කරපු කෙනෙක් නිසා ඔබතුමාගේ දේශපාලන අනාගතය කොයි විදිහට තීරණය වෙයිද? එතුමත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පටන් ගනීවිද නැත්නම් කොහොම වෙයිද ඔබේ තීරණය? මට එතුමත් එක්ක කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැහැ. තරහකුත් නැහැ, රණ්ඩුවකුත් නැහැ. නමුත් එතුමාව රජ කරවන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ විශාල සටනක් කරා. ඒ නිසා මෙතනින් මට එළියට බහින්න සිද්ධ වුණා. ඉතින් අනාගතේ මම දන්නේ නැහැ එතුමා ඡන්ද ඉල්ලයිද නැද්ද කියලා. කොහොමත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි අපේ ගමන් මාර්ගයේ අපේ ගමන අපි ඉස්සරහට යනවා. එක්සත් ජාතික පක්ෂ විදිහට එතුමාලා ගමන් කරන මාර්ගය එතුමාලා ගමන් කරයි. ඉතින් අපි කොහොමද අනාගතයේ ජනාධිපතිවරණයකදී වැඩ කරන්නේ, අපේ ජනාධිපති අපේක්ෂකවරයා කවුද කියන කාරණය පිළිබඳව ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා මිසක අපිට වෙනත් තීන්දුවකට යන්න බෑ. ඒ නිසා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා අනාගතයේ එතුමා කැමතුණත් අකමැතුණත් අපේ තීන්දුව තියෙන එතන. ඉතින් පස්සේ එතුමාගේ කැමැත්ත අකමැත්ත මත ඉදිරි අනාගතයේ අවුරුද්දක විතර කාලය තුළ අපිට තීරණය කරන්න පුළුවන් අපි පද ගන්න තීරණය කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා විදිහට ජනාධිපතිවරණයටයි කියලායි මම විශ්වාස කරන්නේ. හොඳයි, අවසාන වශයෙන් දැන් ආණ්ඩුව කවුද, විපක්ෂය කවුද,
එතකොට අගමැති කවුද අගමැතිවරු එක්කෙනෙක්ද දෙන්නෙක්ද ඔය සියලු ප්‍රශ්න අතරේදී ටැක්ස් අඩු කරලා තියෙනවා තෙල් මිල අඩු කරලා තියෙනවා බඩු මිල අඩු කරලා තියෙනවා දැන් එතනත් එක්තරා විදිහක අර්බුදයක් තියෙනවා කියන ප්‍රශ්නෙත් සමහරු මතු කරනවානේ දැන් මේ විදිහට දේවල් අඩු කරාන එකත් ඇතුළෙත් ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා හෙට දවසේදී හෙට වෙනකොට මොන මොන තීරණ ගනීවිද කියන ප්‍රශ්නයත් ඒකත් ප්‍රශ්නාර්ථයක් විදිහට ඉතුරු වෙලා තියෙනවා මහමැතිවරණයක් අත්‍යවශ්‍යයි කියලා ඔබතුමාලා සඳහන් කරනවා අවසන් වශයෙන් ජනතාවට ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ අවසන් වශයෙන් මේ මේ කාරණා ඉලක්ක කරගෙන දැන් කියන්නේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් රට අස්ථාවරයි රට දැන් සියලු ආර්ථික මේ පැත්තෙන් ගත්තම රට තියෙන්නේ අනතුරුක කියන කාරණය. නමුත් ජනතාවට බලාපොරොත්තුවක් දෙන්නට අවශ්‍යයි මේක පිළිබඳව කියවීමක් තියෙන දේශපාලකයෙක් විදිහට. මොකක්ද ඒ සම්බන්ධව ඔබතුමාට කියන්න තියෙන්නේ? ඔව් දැන් මේ ප්‍රශ්න ටික විසඳගන්න බැරි නිසා තමයි ජනාධිපතිතුමා මේකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට පාර්ලිමේන්තු විසුරුවා හැරලා මහමැතිවරණයට යා යුතුයි කියලා තීරණය කරන්නේ. කරලා මහමැතිවරණයට අවශ්‍ය කරන දින ටික දාන්නෙත් එතුමා විසින්. එතකොට එතුමාගේ මූලික පරමාර්ථය වුණේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා 225 දිනෙකගේ ඔළුගෙඩි වලින් ප්‍රශ්න විසඳන්න ඕනේ නැහැ. 1,53,00,000 මේ ප්‍රශ්නේ අපි බාර දෙමු. එතකොට ඒගොල්ලෝ තීරණය කරයි කවුද ආණ්ඩුවක් කළ යුත්තේ කියලා. ඒක තමයි එතුමාගේ අවසාන ප්‍රතිඵලය බවට පත් වුණේ. දැන් ඒක තමයි මේ අභියෝගයට ලක් වෙලා තියෙන ශේෂාධිකරණය තුල. ඉතින් එතනදී ශේෂාධිකරණයේ කොයි විදිහට තීරණයක් දීද කියලා අපි දන්නේ නැහැ. ඒ සමානලාවට ඒක නවත්තන්න පුළුවන් නැත්නම් ඒක මැතිවරණය දක්වා යන්නත් පුළුවන්. කෙසේ වෙතත් මම හැම වෙලෙම කල්පනා කරන දේ තමයි අපි රටේ බහුතර ජනතාවගේ අදහස් උදහස් මත දේශපාලනය කරනවා නම් මේ වෙලාවේ රටේ අර්බුදයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ අර්බුදයක් තියෙනවා නම් ආණ්ඩුව පිළිබඳ අර්බුදයක් තියෙනවා නම් ඒ ජනතාවගේ විමසන එක තමයි හොඳම කාරණේ කියලා. ඉතින් ඒ වගේම ඒකට විරුද්ධව ඡන්දයක් ජන වරමක් නැත්තම් ජනතාවගේ බලය ඉල්ලන වැඩපිළිවෙලකට විරුද්ධව උසාවි ගිය මම හිතන්නේ පළවෙනි හෝ දෙවෙනි අවස්ථාව මේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක අපි ජනතාවගෙන් අහන්න ඕනේ මේකද ප්‍රජාතන්ත්‍රවාදය එක පැත්තක. දෙවෙනි කාරණේ විදිහට රට අස්ථාවරත්වයෙන් අස්ථාවරත්වයට පත්වන ක්‍රියාදාමයක් තවදුරටත් ගන්න ඉඩක් තියෙන්නේ මේ ක්‍රමයේදී ඉස්සරහට ගෙනිච්චොත් පමණයි. ඒ නිසා මම හිතන්නේ ඒකටත් එක වැඩපිළික් තියෙනවා කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒකයි මම කිව්වේ අර සර්වපාක්ෂික වගේ ආණ්ඩුවක්. ඒ කියන්නේ මේ පක්ෂ තුනම එකට එකතු කරගත්ත ආණ්ඩුවක් තව මාස 6ක් 7ක් ගිහිල්ලා ඉස්සරහට. එහෙනම් ඒ සියලු දෙනාගෙම එකමුතු අනුව අපිට පුළුවන් ඕනනම් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඒ තුනෙන් දෙක බලයක් පාර්ලිමේන්තුව ඇතුළේ අපි අත්සන් කළ දෙන්න ඕනේ. එතන තමයි ජනාධිපතිවරයාට අවසරය තියෙන්නේ විසඳ ගන්න. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මේ රණ්ඩු අරයටද බලය තියෙන්නේ මෙයාටද බලය තියෙන්නේ අපිට බලය දෙන්න ඕනේ. අපිට 122ක් තියෙනවා. 122 අදාගන්නේ උතුරේ දෙමළ රාජ්‍ය පක්ෂයත් එක්ක උතුරේ බෙදුම් වාදීන් එක්කනම් එකතු වෙලා ආණ්ඩුව හදන්නේ. එතනත් අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මෙරට කොහට දරන් යන්නේ කියලා. ඉතින් එතනදී කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිහත් වෙන්නේ කියන කාරණේත් ඊළඟට කතා කරන්න තියෙනවා. ඒකයි මම කිව්වේ ඔක්කොම එකතු වෙලා යම් මතවාදයකට එන්න පුළුවන් නම් ජනාධිපතිතුමත් එක්ක. ඔබතුමා ඔය කියන කාරණය ඔබතුමා විදිහටම හිතන තවත් පිරිසක් ඇතිනේ ඔය 225 ඇතුලේ. එතකොට ඔය කියන කාරණය පාර්ලිමේන්තු ඔබතුමා කියන්නේ අර මේක ගොඩින් බෙරගමු වගේ කතාවක්. එතකොට මේකට එකඟ එක්සත් ජාතික පක්ෂය වේවා ජනතා විමුක්ති පෙරමුණ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා ඒ සියලු පක්ෂවල මේ ඔය කියන කාරණාවට එකඟ පිරිස එකතු කරගෙන පාර්ලිමේන්තුව ඇතුළෙම ඔය ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න හැකියාවක් නැද්ද? එහෙම සාකච්ඡාවකට යන ඔබතුමන්ලගේ සැලැස්මක් සූදානමක් නැද්ද? මමත් කියුවේ ඒක තමයි. මම කියන්නේ දැන් එහෙම විශාල පිරිසක් ඉන්නවා මේ 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 රණ්ඩු කරන දේශපාලනයට වැඩිය මේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර ඉන්න බුද්ධිමත් ලෙස මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන කටි. දැන් ඔබ කියනවා වගේ මොකද්ද මේ රටට වෙන්නේ? මේ දේශපාලඥයෝදිර අපි මොකද්ද මේ කරන්නේ? මේ මේ කියන සීරියස්ලි හිතන මේ මේ පිරිසක් මේ මේ 225 දෙනා අතර ඉන්නවා. ඉතින් අපිට එහෙම මට හැම වෙලාවෙම හිතන කාරණේ තමයි ඇයි අපි එහෙම කල්පනා කරන්නේ නැත්තේ? මම දැන් ඊයේත් අපේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක කතා කරා. මම කිව්වා අපි බැරිද මේ 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 කාරණේ යම් මැද තැනකට ගෙනල්ලා රටේ මිනිස්සු ඊටන්ට හිටන්නේ ද අපිට ගහනවා ඊට පස්සේ. හරි, ඒක වැඩි ආතක නෙමෙයි. ඉතින් මම කිව්වා ඒක කරන්න කලින් බැරිද අපිට පාර්ලිමේන්තුවට පත් වෙච්ච නියෝජිතව විරුද්ධයට අන්තවාදී ලෙස හිතන්නේ නැතුව පක්ෂ විදිහට හිතන්නේ නැතුව රට ගැන හිතලා තීන්දුවක් ගන්න. ඉතින් එතෙන්ට අපිට යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා දිල්ක. ඉතින් මම කියන්නේ මේ මේ දින කීපය ඇතුළත අපිට පුළුවන් එතෙන්ටත් මේ මේ සමාජ මතය තල්ලු කරන්න. තල්ලු කරලා රට අරාජකත්වයෙන් ගොඩ ගන්න පළවෙනි
දෙවනුව ඒ හදන ආණ්ඩුව රටට හිතකර ආණ්ඩුවක් බවට පත් කරන්න එකක සමාජ බලවේගවල ක්‍රියාකාරීත්වයක් තියෙන බලවේගයක් බවට පත් කරන්නේ නැතුව නැත්තම් ජාත්‍යන්තර බලවේගවල අතකොලුවක් බවට පත් වෙන ආණ්ඩුවක් වෙන්නේ නැතුව නැත්තම් රට බෙදෙන වැඩපිළිවෙලට සහයෝගය දෙන ආණ්ඩුවක් වෙන්නේ නැතුව ඇත්ත වශයෙන් රටට ආදරේ පිරිසක් එකතු වෙච්ච ආණ්ඩුවක් බවට මේක පත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ප්‍රශ්නේ බේරගන්න පුළුවන් ජනාධිපතිතුමා තින්නේ මේ මතේ. ඒ නිසා මම හිතන්නේ එතෙන්ට තමයි මෙය සර්වපාක්ෂික ආණ්ඩුවකට මේක තල්ලු කළ යුතුයි කියන කාරණය තමයි මම අවසාන වශයෙන් කල්පනා කරන්නේ. හොඳයි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී ඔබතුමාගේ පැමිණීම පිළිබඳව මම මුලින් ආරාභයේදී කිව්වා වගේ මේ පිළිබඳව මම හිතන්නේ පුළුල් විදිහට පටු විදිහට නැතුව ටිකක් විවෘතව මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. අපිත් බලාගෙන ඉන්නේ රටට මොකක්ද වෙන්නේ කියන ප්‍රශ්නාර්ථයත් එක්ක හොඳ දෙයක් හොඳ තීරණයක් දේශපාලකීන් විසින් මේ 225 දෙනාගේ අතේ තමයි මේ අවස්ථාවේදී තීන්දුව තියෙන්නේ ජනතාවට ඒ තීන්දුව බාර දෙන්නට කලින්. ඉතින් මේ නිසා මේ 225 දෙනා පිළිබඳව තවදුරටත් විශ්වාසය තබමින් ජනතාව බලා සිටිනවා උන් මොකද කරන්න කියන කාරණය බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම පිළිබඳව. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම සංවාදයකින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.